සුබ සන්ධ්‍යාවක් ඔබ සැම දෙනාටම අද මේ වෙබිනාරයකට ජොයින් වෙලා ඉන්නවට අපි තව විනාඩි අවසන්ක ප්‍රමාණයක් අපි බලාගෙන සිටිමු අනිත් ජොයින් වෙන්න බලාගෙන සිටින කට්ටිය ජොයින් වෙනවා ස්තුතියි සුබ සන්ධ්‍යාවක් ඔබ සැම දෙනාටම සාදරයෙන් පිළිගන්නවා ඔබ සැම දෙනාව මෙම වෙබිනා ඔන්ලයින් වෙබිනායකට අද සහභාගී වීම සඳහා. එතකොට අපගේ UT earnings center එක විසින් තමයි මෙම වෙබිනායක ඕගනයිස් කරන්නේ. අපි මෙම වෙබිනායක තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමන්ලාට කියලා දෙන්න කෙසේද හරියටම ගැළපෙන වෙල්ඩින් යන්ත්‍රයක් චූස් කරන්න කියලා. ඒත් සමගම අප ගොඩක් දෙනෙක්ට හම් වෙන ප්‍රශ්නයක් තමයි වෙල්ඩින් යන්ත්‍රයෙන් අපි වෙල් කරන අදාළ වෙල් කරන දේ හරියටම කරේ කාර්යක්ෂමව කර ගැනීම සඳහා මොකද්ද පාවිච්චි කරන හරියටම රොඩ් එක මොකද්ද කියලා චූස් කරන්න. ඊට අමතරව බිල්ඩින් අංශය පිළිබඳ අංශයේදී තිබෙන නවතම එපැයුම් මොනවද කියලා අපි මෙම වෙබිනායක ත්‍රු ඔයගලන්ට දැනුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අද දවස තුලදී කතිකයා වන්නේ සංජය නාගරත්න මහතාය. එතකොට ඔහු බිල්ඩින් පිළිබඳව ඉදිරියට අදාළ පුද්ගලයෙක්ගේ ඕක ගැන වචන ස්වල්පයක් පැවසුවොත් එතකොට ඊට අමතරව ඔහු මෙම ඉන්ඩස්ට්‍රි එකේදී අවුරුදු 22ක වැනි ප්‍රමාණයක් එක්ස්පීරියන්ස් එකක් තියෙන පුද්ගලයෙක්. ඒ ලොකුගේ හසල දැනුම අද දවස තුලදී අපි සෑම දෙනා අපිටම බෙදා ගැනීම සඳහා ඔහු අද ජොයින් වෙලා ඉන්නවා. එතකොට මම සංජය මහතාට ආරාධනා කරන්නට ප්‍රථමයෙන් මම වචන ස්වල්පයක් පැවසිය යුතුයි අපේ කම්පැනි එක පිළිබඳව නේද ට්‍රැක්ටන් ඉක්විප්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පිළිබඳව අපගේ ආයතන 1947 සිට අවුරුදු 73ක් මුළුල්ලේම අපගේ කස්ටමර්ස්ට ක්ලයන්ට්ස්ට අවශ්‍ය සෑම අවශ්‍යතාවයක් සපුරා දීම සඳහා ඒගොල්ලන්ගේ ඔපරේෂන්ස් හරියටම කර ගැනීම සඳහා අපි අවශ්‍ය මැෂින්ස් එතකොට ප්‍රොඩක්ට්ස් ආෆ්ටර් සේල් සපෝට් අපි කස්ටමර්ස්ට සපයනවා සහ සපයා දී තිබෙනවා. එතකොට අපගේ ප්‍රධාන අංශ වන්නේ කන්ස්ට්‍රක්ෂන් power related equipment, air compressors, building සම්බන්ධයෙන් warehousing එහෙම සෑම අංශයක් පිළිබඳව අපි අපේ customer සට අපගේ උපරිම හැකියාවෙන් උපරිම සහයෝගයෙන් අපි අපගේ services ලබා දෙනවා. එතකොට මම වැඩි වේලාවක් ගත නොකර මම සංජය මහතාට ආරාධනා කරනවා මෙම වැඩසටහන ඉස්සරහට කරගෙන යාම සඳහා. සංජය ඔබට බාරයි. හරි බොහොම ස්තුතියි යසස්. මම කියන දේ මම හිතන්නේ ඔක්කොටම ඇහෙනවා ඇති. ඔව් සංජය අපිට ඇහෙනවා. මං ෂෙයා කරපු ස්ක්‍රීන් එකත් ඔක්කොටම පේනවා ඇති දැන්.
සියලු දිනාටම සුබ සන්ධ්‍යාවක් බොහොම කෙටි කාලෙකින් අපි මේ වගේ වෙබිනාර එකක් මේ ඕගනයිස් කරපු අපායතනේ UT Learning Center එකට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මොකද මේ මගින් අපේ බලාපොරොත්තුව අපේ ගාව තියෙන දැනුම අනිත් අයත් සමග බෙදා හදා ගැනීම ඒකෙදි ඇත්තටම ගොඩක් තමන්ගේ හෝ තම ආයතනයෙන් අංශයෙන් ලබාගත හැකි උපරිමය ලබා ගන්න නැත්නම් මේකෙන් වෙල්ඩින් පැත්තෙන් කරගන්න පුළුවන් හරි දේ කරගන්න එක තමයි අපේ කියනලා දෙන එක තමයි අපගේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේකදී සමහර විට මෙතන සහභාගී වෙච්ච අය ගොඩක් වෙලාවට දැන් යසස් මහත්මයා කිව්වා මම මේ මෙච්චර මෙච්චර එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් කියලා. නමුත් සමහර අය ඉන්නවා ඒ ඒ කාර්යයන් සඳහා. කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් දැන්කෝ තම ආයතනයේ නිපදවන මොකක් හෝ යන්ත්‍රයක කොටසක් වෙල්ඩ් කරනවා නම් ඒ සම්බන්ධව ප්‍රවීණත්වයක් ලැබපු අය. සමහර විට ඒ අය මම නොදන්න දේවල් මේකට සම්බන්ධ වෙලා ඉන්න අය දන්නවා ඇති. මොකද මමත් තාම මේ සම්බන්ධව ඉගෙන ගන්නවා. ඉතින් ඒකයි අපි කියන්නේ මේක මේ මම කියලා දෙද්දි ඔයාලා ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. අපේ මේ අර අපි ගාව තියෙන දැනුම බෙදා ගැනීමක් කරන්න තමයි අපි මේ වෙබිනාර එකේ මූලික අරමුණ. ඉතින් සමහර විට මම මෙහෙම කියගෙන යද්දි සමහර අයට යම් යම් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මම ප්‍රශ්න අහන්න අවස්ථාවක් දෙනවා ඒ අතරේ උනත් කමක් නැහැ මොනවා හරි ප්‍රශ්නයක් ඔබතුමන්ලට මොනවා හරි දෙයක් ගැන මේව අහන්න දෙයක් ඕනේ වුණොත් ඒ වෙලාවෙම මයික් එක අන්මියුට් කරලා මගෙන් ඒ ප්‍රශ්නේ අහන්න. එතකොට මට මම දන්න පරිදි මට ඒකට පිළිතුරක් ලබා දෙන්න පුළුවන්. සමහර විට ඊටත් වඩා හොඳ පිළිතුරක් අපි අතරේ ඉන්න අයගෙනුත් ලබා ගන්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි. අපි ඉස්සෙල්ලම බලමු කොහොමද අපි හරි වෙල්ඩින් මැෂින් එකක් තෝරගන්නේ කියලා. මොකද මම මේ ශාස්ත්‍රයේ ඉඳෙද්දි මම ගොඩක් අත්දකපු දෙයක් තමයි ගොඩක් අය වෙල්ඩින් මැෂින් එකක් තෝරගද්දි තමාගේ ඒ ජොබ් එකට අදාළ කියන්නේ තමාගේ කාර්යයට අදාළ වෙල්ඩින් මැෂින් එකක් තෝරගන්නේ කියන්නේ ඒකට සුදුසුම වෙල්ඩින් මැෂින් එකක් තෝරගද්දී හුඟක් දැනුම මදිකමක් දකින්නවා. ඒක මගේ අත්දැකීමෙන් කියන්න පුළුවන්. සමහර අය වෙල්ඩින් මැෂින් එක එක්ක තෝරගන්නේ තමන්ගේ වැඩේට වඩා බොහොම අඩු ඩියුටි සයිකල් එකක් නැත්නම් කාර්යක්ෂමතාවයක් තියෙන වෙල්ඩින් මැෂින් එකක්. ඉතින් එහෙම නැත්නම් සමහර වෙලාවට අපිට බොහොම පොඩි වැඩක් තියෙන්නේ. නමුත් අපි විශාල මුදලක් වැය කරලා ඊට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙල්ඩින් මැෂින් එකක් අපි ලබා ගන්නවා. සමහර විට අපිට වෙල්ඩින් මැෂින් එකෙන් කොහොම කියන්නේ අපි ප්‍රොසෙස් එක කියලා කියන්නේ ආක්ටිමික් වගේ දේවල් ඒකෙන් ලස්සනට කරගන්න පුළුවන් වැඩක් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ටිග් එකෙන් කරන්න පුළුවන් වැඩක් තියෙන තැනකට අපි ආක් වෙල්ඩින් මැෂින් එකක් ගන්නවා. ඒ වගේ වැරදි මැෂින්ස් එහෙම ගන්න ගොඩාක් වෙලාවට මේ නොදැනුවත්කම බලපාලා තියෙනවා මෙහි ඉන්න හුඟක් අයට. ඉතින් අපි ගොඩක් වෙලාවට හිතන්නකෝ ආයතනයක හිමිකරුවෙක් නැත්තම් කම්පැනි එක ෆැක්ටරි මැනේජර් කෙනෙක් නැත්තම් ඉංජිනියර් කෙනෙක් බොහෝ වෙලාවට අපි කරන්නේ අපේ ඉන්න වෙල්ඩර් කියන දේ තමයි අපි කරන්නේ. වෙල්ඩර් කිව්වොත් මාත්මය මේකට ඕනේ මෙන්න මේ වෙල්ඩින් මැෂින් එකක් කියලා අපි කිසිම හොයා බැලිල්ලක් නැතුව ඒ වෙල්ඩර් කියන එක අරන් දෙනවා. ඊට පස්සේ ඒ වෙල්ඩර්ම කියනවා මේ මැෂින් එක අප්සෙට් එකක් තියෙනවා නැත්නම් මේක හරියන්නේ නැහැ කියලා. ඉතින් ඒක ඒක එහෙම වෙන්නේ තමනුත් ඒ ගැන හරි අවබෝධයකින් මම කරන්න. මොකද ගොඩක් වෙලාවට ලංකාවේ ඉන්න වෙල්ඩර්ස්ලා මේ කාටවත් අගෞරව කරනව නෙමෙයි ගොඩක් අය හොඳට ඉගෙන ගත්තා ඉන්නවා ටෙක්නිකල් කොලෙජස් හරි වොකේෂනල් හරි නැත්නම් ජර්මන් ටෙක් ඔය වගේ ඒ ආයතන වලට ගිහිල්ලා ඉගෙන ගත්තා ඉන්නවා. හුඟක් ඒ වගේ අය ඉන්නේ හුඟක් ඉහළ තැන්වල.
අර වෙල්ඩින් වලට වැටලා තියෙන්නේ ඒ වගේ කිසිම තැනකට නැතුව සාමාන්‍ය පළපුරුද්ද මත වෙල්ඩින් ඉගෙන ගත්ත අය තමයි වෙල්ඩර්ස්ලා විදියට වැඩ කරන්නේ. නැත්නම් අර වගේ ආයතන වලින් එළියට එන වෙල්ඩර්ස්ලා උගක් වෙලාවට පිටරට හරි නැත්නම් මේ 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 ආයතන වලම ඉහළ තැන් වලට ගිහිල්ලා ඉන්නවා. එයාලත් හැබැයි එතකොට අර වෙල්ඩින් පැත්ත නෙමෙයි බලන්නේ ඕල් රවුන්ඩර් කෙනෙක් විදියට හැම පැත්තම බලනවා. ඉතින් හොඳම දේ තමයි ඒ ආයතනේ ඒ වෙල්ඩින් අංශේ හෝ නැත්නම් ෆැක්ටරි මැනේජර් කෙනෙක් ඒ ෆැක්ටරිය බලා ගන්න මැනේජර් වගේ කෙනෙක් හෝ ඒ ඉහළ පුටුවල ඉන්න අය මේ වෙල්ඩින් ගැන යම් අවබෝධයක් තියාගන්න එක ඒක මොකද ආයතනයට හෝ පෞද්ගලික ව්‍යාපාරයන් නම් Tamanට හෝ පාඩුවක් නොවන විදියට මේ වෙල්ඩින් මැෂින් එක තෝරගන්න පුළුවන් එතකොට Tamanට දැනුමක් තියෙන නිසා අපි මම කියන දේ ඇහෙනවා ඇති කියලා මම හිතනවා මොනවා හරි ඇහෙන්නේ නැත්නම් මට කියන්න හරි එතකොට ඔව් අපි ඉස්සෙල්ලම අපි වෙල්ඩින් මැෂින් එකක් ගන්න කලින් අපි අපිට මොකද්ද වෙල්ඩින් කරන්න තියෙන්නේ අපේ ජොබ් ටයිප් එක මොකද්ද දැන් ලෝකේ බලුවාම වෙල්ඩින් ජොබ් ටයිප්ස් කීපයකට බෙදලා තියෙනවා ඒ අපි කුඩාමයක ඉඳන් ගත්තොත් පළවෙනි එක DIY DIY කියන්නේ do it yourself කියන එක හැබැයි මෙහි ලංකාවේ do it yourself කියන විදියට කරන අය ගොඩක් අඩුයි දැන් වෙනින් රටවල් වල අපි වෙල්ඩර් කෙනෙක්ගෙන් වැඩක් ගද්දී ඒ වෙල්ඩර්ට විශාල ගාණක් ගෙවන්න ඕනේ පොඩි වැඩක් කරගන්න. නිකන් උදාහරණයක් විදියට අපේ ගෙදර ගේට්ටුව කැඩුනොත් ගේට්ටුව වෙල්ඩ් කරන්න හිතන්නකෝ බටහිර රටක කියලා. එහේ වෙල්ඩර් කෙනෙක් ගෙනල්ලා වෙල්ඩ් කරගන්න ගියොත් සමහර විට හිතාගන්න අපිට ලංකාවේ වැඩ නම් හිතාගන්නවත් බැරි තරම් ගාණක් එයාලා ඒ කාර්ය සඳහා අය කරනවා. ඒ වගේ නිසා ඒ ගෙදර ඉඳන්ම දැන් මෙහි අපි පවර් ටූල් සමහර වෙලාවට ගෙදර තියාගන්නේ පොඩි ඩ්‍රිල් එකක් ගෙදර පොඩි පොඩි වැඩ වලට තියාගන්නේ ඒ වගේ ඒ රටවල හුඟක් කට්ටිය තමන්ගේ ගෙදර ওই පොඩි පොඩි වෙල්ඩින් මැෂින්ස් පොඩි පොඩි වෙල්ඩින් වැඩ වලට පොඩි වෙල්ඩින් මැෂින් එකක් තියාගන්නවා ඒ වෙල්ඩින් මැෂින්ස් ඒ කැටගරි එකට කියන්නේ do it yourself වෙල්ඩින් මැෂින්ස් කියලා ගොඩක් වෙලාවට ඒ වෙල්ඩින් මැෂින්ස් හුඟක් කාර්යක්ෂමතාවය අඩු එහෙම නැත්නම් ඩියුටි සයිකල් එක මම ඩියුටි සයිකල් කියන එක ඉස්සරහට කියලා දෙන්න හෙවි ඩියුටි නෝන හුඟක් ලයිට් ඩියුටි වෙල්ඩින් මැෂින් එකක් වෙන්න පුළුවන් හැබැයි ලංකාවටත් ඔය වෙල්ඩින් මැෂින්ස් මේනවා මෙහි ඔය ඩු ඉට් යෝර් සෙල්ෆ් කියන මේක නැති වුණත් ලංකාවේ සාමාන්‍ය පොඩි වර්ක්ෂොප්ස් වල පාවිච්චි කරන ඔය පොඩි වෙල්ඩින් මැෂින්ස් සාමාන්‍යයෙන් ඇම්පියර් 200ට 250ට වඩා අඩු වගේ සාමාන්‍ය වෙල්ඩින් මැෂින්ස් ඔය ඩු ඉට් යෝර් සෙල්ෆ් කියන කැටගරි එකට යන්නේ ඊට අමතරව රිපෙයාර් ඇන්ඩ් මේන්ටෙනන්ස් කියලා එකක් තියෙනවා රිපෙයාර් ඇන්ඩ් මේන්ටෙනන්ස් වලට ඔය ලයිට් ඩියුටි වෙල්ඩින් මැෂින්ස් යනවා මීඩියම් ඩියුටි වෙල්ඩින් මැෂින්ස් උත් යනවා සමහර විට හෙවි ඩියුටි වෙල්ඩින් මැෂින්ස් උත් යනවා ලංකාවේ වැඩිම තියෙන්නේ රිපෙයාර් ඇන්ඩ් මේන්ටෙනන්ස් කියන කැටගරි එකේ ජොබ්ස් උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතන්නකෝ රාජ්‍ය ආයතනයක් කියලා නේවි එක කියලා නාවික හමුදාව ඒ වගේ වලදී බෝට්ටුවල නැත්තම් ඒ තියෙන වාහනවල රිපෙයාර්ස් ඇන්ඩ් මේන්ටෙනන්ස් වලට තමයි වෙල්ඩින් මැෂින්ස් ගන්න. එහෙම නැත්තම් ටෙක්ස්ටයිල් ඉන්ඩස්ට්‍රි එකේ ගත්තොත් ඒකේ රිපෙයාර් ඇන්ඩ් මේන්ටෙනන්ස් සෙක්ෂන් එකට තමයි වෙල්ඩින් මැෂින්ස් ගන්න. එහෙම නැත්තම් වෙනින් ඔය ෆුඩ් ප්‍රොසෙසින් මොනවා හරි කිරිපිටි හදන තැනක් උදාහරණයක් විදිහට රජයේ එකක් වෙන මිල්ක් ආයතනය වගේ ගත්තොත් ඒත් එයාලගේ රිපෙයාර් ඇන්ඩ් මේන්ටෙනන්ස් වලට තමයි වෙල්ඩින් මැෂින්ස් ගන්න. ඊට පස්සේ තුන්වෙනි කැටගරි එක ඒක තමයි මැනුෆැක්චරින් කියන කැටගරි. මැනුෆැක්චරින් කියන්නේ මොනවා හරි දෙයක් නිපදවන නිෂ්පාදනය කරන ආයතන. ඒ නිෂ්පාදනය කරන ආයතනේ නිෂ්පාදනය කිරීමට අදාළව වෙල්ඩින් තියෙනවා නම් ඒකට ගන්න වෙල්ඩින් මැෂින්ස් මැනුෆැක්චරින් කැටගරි එකට තමයි යන්නේ. ගොඩාක් වෙලාවට ඒ මැෂින්ස් හෙවි ඩියුටි මැෂින්ස් වෙනවා. කියන්නේ ඩියුටි සයිකල් එක ඉතා හොඳ මැෂින්ස් තමයි වෙන්නේ මැනුෆැක්චරින් වලට ගන්න වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් ලංකාවේ තියෙන ෆ්‍රී ට්‍රේඩ් සෝන් වල කටුනායක තියෙනවා ට්‍රාන්ස්ෆෝමර්ස් හදන ආයතනයක්. ඒ ට්‍රාන්ස්ෆෝමර් එක ඒක එතිලා
වෙල් වෙන තැන අන්තිමට වෙල් කරන එක ඒක එන්නේ එක යුනිට් එකක් එනවා වෙල් කරනවා ඊළඟට අනිත් යුනිට් එක එනවා වෙල් කරනවා ඒ වගේ එකින් එක බෙල්ට් එකක යන්නේ ඒක වෙල් කරන්න ගන්න මැෂින් එක ඒ මැනුෆැක්චරින් වලට අදාළ මැෂින් එක හුඟක් වෙලාවට ඒ මැෂින් එක පෝටබල් නොවෙන්න පුළුවන් එක තැන තියලා වෙල් කරන එකක් වෙන්න පුළුවන් නමුත් රිපෙයාර් මේන්ටෙනන්ස් වලට ගියොත් ඒක හුඟක් වෙලාවට පෝටබල් වෙල්ඩින් මැෂින් එකක් වෙන්නේ මොකද සමහර විට ඒ කැඩෙන මොකක් හරි ආයතනයේ කැඩෙන තැනට ගිහිල්ලා රිපෙයාර් කරන්න ඕනේ ඒ වගේ දේවල් වලට ඒ මැෂින් එක ගෙනියන්න පහසු වෙන්න පුළුවන් වෙන්න ඕනේ ඒ වගේ එකක් තමයි රිපෙයාර් මේන්ටෙනන්ස් වලදී පාවිච්චි කරන්නේ මොනවද මේ ගැන ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් මම හරි අපි ඊළඟට කොහොමද මේ වෙල්ඩින් මැෂින් එක එතකොට අපි ඉස්සෙල්ලාම තෝරගන්න ඕනේ අපේ ජොබ් එක අනුව මොකද්ද මේ ජොබ් එකට තෝරගන්න ඕනේ වෙල්ඩින් මැෂින් එක අපේ ජොබ් එක හරියට අඳුනගන්න ඕනේ මොකද්ද කරන්න කියලා ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකට අදාළව අපිට යන්න පුළුවන් හොඳම වෙල්ඩින් ප්‍රොසෙස් එක වෙල්ඩින් ප්‍රොසෙස් එක කියන්නේ වෙල්ඩින් මෙතඩ් එක ඒක මෙතඩ් එක අපි දැන් සාමාන්‍යයෙන් කූරෙන් පාසන එක ඒකට කියන්නේ ස්ටික් welding stick කියන්නේ කූර කියන එක stick කියන එක. එහෙම නැත්නම් arc welding කියලා ලංකාවේ අය හඳුන්වනවා. එතකොට තව ක්‍රමයක් තියෙනවා arc welding වලම advanced process එකක්. ඒකට කියන්නේ MIG welding කියලා. ඒකේ වෙන්නේ welding කූරක් නෙමෙයි welding wire එකක්. අපි weld කරන torch එක ඇතුළෙම එනවා. එතකොට දිගට weld කරන්න පුළුවන් මම ඒ ගැන කියලා දෙන්න. ඊට අමතරව TIG welding කියලා තියෙනවා. TIG welding කියන්නේ අඩු උෂ්ණත්වයක් යටතේ තුනීම දෙයක් උනත් weld කරන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් cutting process වලට ගත්තොත් අපිට plasma cutting කියලා තියෙනවා. දැන් oxyacetylene කියන එක ගොඩක් අය දන්නවා ඇතිනේ oxyacetylene දැල්ලෙන් යකඩ තහඩු එහෙම කපන එක. ඒකෙම advanced process එකක් තියෙනවා plasma කියලා. මම oxyacetylene ගැන කියන්නේ නැහැ. මොකද අපි මෙතෙන්දී යන්නේ welding machines නැත්නම් cutting machines සම්බන්ධව නිසා එහෙනම් අපි plasma වගේ දෙයක් ඒ ඒ කටින් ප්‍රොසෙස් එක අපි තෝරගන්න ඕනේ. එතකොට කටින් ප්‍රොසෙස් එකක් තෝරගන්න කලින් මම පොඩ්ඩක් කියලා දෙන්නම් මොකද්ද මේ ස්ටික් වෙල්ඩින් කියන්නේ මොකද්ද කියලා. පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඒ ස්ටික් වෙල්ඩින් කියන එක ගොඩක් අය මෙතන දන්නවා ඇති. මේ මේ මේක මේ ඉංග්‍රීසියෙන් තියෙන වීඩියෝ එකක්. නමුත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන මගෙන් අහන්න මම එතකොට ඒ ගැන පැහැදිලි කරලා දෙන්න. What is stick welding? Stick welding is an electric arc welding process that uses rod-shaped metal electrodes that are covered with a flux material. The American Welding Society calls this process shielded metal arc welding or SMAW. You may also hear this process called manual metal arc welding or MMA welding. Some people refer to this process simply as arc welding, but shielded metal arc welding or stick welding is just one of many types of arc welding. In stick welding, an electric current flows through a metal electrode or stick. An arc forms between the end of this electrode and the workpiece. The arc melts both the metal in the rod and the metal in the pieces to be joined. The metal from the electrode is ejected into a molten weld pool and mixes or coalesces with the workpiece. The metal in the workpiece is called the base metal, and the metal added to the joint from the electrode is called filler metal. Stick welding always adds filler metal to the joint. Because the electrode is constantly melting away and becoming part of the welded structure, stick welding is known as a consumable electrode process. As the electrode is heated by the arc, some of the covering of the electrode releases protective gases that shield the weld and help stabilize the arc. The remaining covering melts and covers the molten weld pool with a protective slag layer. This slag layer protects and helps shape the weld as it solidifies, but it must be removed when the weld is cool. Since the gases generated by the flux covering are able to completely protect the molten weld, there is no need for other shielding equipment such as high-pressure gas cylinders, regulators, or hoses. Compared to other welding processes, stick welding equipment is often very simple. Sometimes the only controls on the machine are current and polarity. Many important welding variables come from how the person doing the welding positions and moves the electrode. For this reason, the quality of welds produced by this process depends greatly on operator skill. In stick welding, two insulated wires are connected to the welding machine. One lead goes to a clamp, which is connected to the work.
This is called the work lead. The other wire goes to an electrode holder. The uncovered or grip end of the electrode is placed into the electrode holder. The polarity of the welding setup refers to how the electricity flows from the machine to the workpiece and back. The current will either be AC or DC. In AC, or alternating current, the direction of the flow of the electricity changes directions many times every second. Direct current, or DC, is like the flow of electricity from a car battery. One lead is always positive and the other is always negative. DC can be set up two ways in stick welding. One way to connect DC is DCEN, or DC electrode negative, which is often called straight polarity. In DCEN, the electrode is connected to the negative terminal and the work is connected to the positive. The other way to connect DC is DCEP, which is DC electrode positive, often called reverse polarity. Many stick welding electrodes operate on DCEP, but some are designed to work with DCEN or AC. So check the manufacturer's recommendations for the proper settings. Stick electrodes are made with a variety of metal alloy compositions and flux chemistries. You'll want to make sure the electrode you plan to use will be strong enough and that it's compatible with the base metal and the position of the joint you want to weld. Often, electrodes have the American Welding Society classification code printed on them. This code will identify tensile strength, the flux covering type, the appropriate welding positions, and sometimes other important information. So, in summary, stick welding is an electric arc welding process. It uses a consumable electrode rod that is covered with a flux material. When heated, the flux releases shielding gases that protect the weld. A layer of slag covers the weld while it solidifies and is removed when the metal cools. Stick electrodes are not all the same and must be chosen for the specific job they need to do. What is stick? ඒ වීඩියෝ එක මම හිතන්නේ ඔයාලට පේන්නත් ඇති ඒ ඒ කියපු දේවල් ඇහෙන්නත් ඇති මම එහෙම වීඩියෝ එකක් දැම්මේ අපි දැන් ගොඩක් වෙලාවට ආක් වෙල්ඩින් ගැන කියලා දෙන්න ගොඩක් අයට අවශ්‍ය වෙන්නේ නැහැ මේකේ තියෙන කූර ෆ්ලක්ස් එකක් වට කරපු කූරක් තියෙන්නේ ඒ ෆ්ලක්ස් ඇයි තියෙන්නේ කියන එක සමහර අයට ගැටලුවක් ඇති ඒ ෆ්ලක්ස් එක තියෙන්නේ ඕනෙම වෙල්ඩින් එකකදී අපි උණු කර දිය කර එකතු කිරීමක් තමයි කරන්නේ ස්පොට් වෙල්ඩින් වලදී ඇරෙන්නේ හැම වෙල්ඩින් එකකදීම කරන්නේ උණු කර දිය කර එකතු කිරීම ඒ ඕනෙම මෙල්ට් එක මේ 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 මෙටල් එකක් නැත්නම් ඕනෙම ලෝහයක් ද්‍රව තත්වයට පත් කරන්න උණු කරාම ඒක වාතයේ තියෙන වෙනත් සංඝටකත් එක්ක ප්‍රතික්‍රියා කිරීමෙන් ඒ එතන ඒ වෙල්ඩ් වෙන එක නැත්නම් එදිය කරපු එක නියමම ලෝහය නෙමෙයි අන්තිමට ඉතුරු වෙන්නේ ඒ හින්දා ඒකට අපි ගෑස් ෂීල්ඩ් එකක් ඔය විදිය නැත්නම් ෆ්ලක්ස් එකක් ෂීල්ඩ් එකක් විදියට ෆ්ලක්ස් එකක් බැඳිනවා කියන්නේ මේ වෙල්ඩ් කරද්දි ෆ්ලක්ස් එකක් උඩින් මෙවා එන්න තමයි අර කූර වටේ තියෙන ෆ්ලක්ස් එක තියෙන්නේ ඒ ෆ්ලක්ස් එකත් උණු වෙලා අර ගිය වෙච්ච මෙටල් එක ගිය වෙච්ච ලෝහය අවට තියෙන වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරන එක ෂීල්ඩ් එකක් විදියට ක්‍රියා කරලා නැත්නම් පලියක් විදියට ක්‍රියා කරලා අර වාතයත් එක්ක ගැටෙන එක වළක්වනවා ඒක තමයි වෙල්ඩින් කූරකින් කරන්නේ එතකොට දැන් ඒකේ දකින්න ඇති AC වෙල්ඩින් මැෂින්ස් නැත්නම් DC වෙල්ඩින් මැෂින්ස් කියලා දෙකක් තියෙනවා AC වලදී පොලරිටි මාරු වෙනවා පොලරිටි කියන්නේ ධන ඍණ කියලා ඒත් එක සහ හෝල්ඩ් එක තියෙන එක තප්පරයට යම් කිසි හර්ට්ස් ගානකින් මාරු වෙනවා සාමාන්‍ය වෙල්ඩින් මැෂින්ස් වල තියෙන්නේ 50 හර්ට්ස් මොකද ලංකාවේ 50 හර්ට්ස් තමයි ඉන්පුට් කරන්ට් එක නැත්තම් අපි ඇතුළත් කරන කරන්ට් එක නැත්තම් ප්ලග් කරන අපි වෙල්ඩින් ප්ලාන්ට් එක ප්ලග් කරන්න මේන් කරන්ට් එක 50 හර්ට්ස් තියෙන කියන්නේ තප්පරයකට 50 වාරයක් කැඩෙනවා නැත්තම් ධන ඍණ මාරු වෙනවා ඒ විදිහට තමයි AC මැෂින්ස් වල ඒකම තමයි අවුට්පුට් එකට ඒ හර්ට්ස් ගානම තියෙන්නේ තප්පරයකට 50 වාරයක් ධන සහ ඍණ ඒත් එක සහ හෝල්ඩරි ඒත් ක්ලැම්ප් එක සහ හෝල්ඩරි අතර මාරු වෙනවා. එතකොට කොහොමද මේක වෙල්ඩ් වෙන්නේ? මේක සම්පූර්ණ සර්කිට් එකක් කම්ප්ලීට් වීමෙන් තමයි වෙල්ඩ් වෙන්නේ. මම මේ වීඩියෝ එකේ තිබිච්ච දේ තමයි මේ සාරාංශගතව කියන්නේ. දැන් ෂෝට් සර්කිට් එකක් වෙන තැන ෂෝට් වෙන තැන තමයි අපි අර රොඩ් එකයි වර්ක් පීස් එකයි තියද්දි එතන පත්තු වෙලා එතන උණු වෙලා අර පත්තු වෙන ගන්නේ නැත්තම් වෙල් වෙන තැන එතන ඒ ෂෝට්ස් වෙන තැන ඒ විදිහට සර්කිට් එක සම්පූර්ණයෙන් තමයි වෙල්ඩින් එක කරන්න පුළුවන්.
මං හිතන්නේ ඒකේ මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් ආක් වෙල්ඩින් ගැන. මං වැඩි ය කියලා දෙන්න යන්නේ ආක් වෙල්ඩින් ගැන මුගක් අය දන්න නිසා. ගැටලු තියෙනවද? හරි. එතකොට දැන් ආක් වෙල්ඩින් මැෂින්ස් ගත්තොත් අපිට තියෙනවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම අර කැටගරීස් වලට හරියන්නේ ඒවා. ලයිට් ඩියුටි කියලා තියෙනවා. මීඩියම් ඩියුටි කියලා තියෙනවා. හෙවි ඩියුටි කියලා තියෙනවා. මුගක් වෙලාවට ලයිට් ඩියුටි කියන මැෂින්ස් ගාක්ම බරින් නඩුයි ඉස්සරණ ලයිට් ඩියුටි මීඩියම් ඩියුටි හෙවි ඩියුටි කියන මැෂින්ස් හැම එකක්ම වගේ අපිට මේ හුඟක් ලොකු බරක් කියන්නේ අවම බර කිලෝ 25ක් විතර වෙනවා නමුත් දැන් අලුත් තාක්ෂණයත් එක්ක ලයිට් ඩියුටි වගේ වෙල්ඩින් මැෂින්ස් කිලෝ 5කට වඩා බර අඩුයි මීඩියම් ඩියුටි සාමාන්‍යයෙන් යන්නේ කිලෝ 20කට වඩා අඩුවෙන් හෙවි ඩියුටි මැෂින්ස් කිලෝ 50කට වඩා අඩුවෙන් වගේ තමයි දැන් නවීන තාක්ෂණයත් එක්ක කාර්යක්ෂමතාව වැඩි කරලා බර අඩු කරලා හදලා තියෙනවා. එතකොට ඒ කොහොමද මේ ලයිට් ඩියුටි මීඩියම් ඩියුටි හෙවි ඩියුටි කියන එක බෙදෙන විදිය දැනගන්න විදිය ගැන මම ඊළඟට ඉස්සරහට කතා කරනවා. අපි ඊළඟට යන් මොකද්ද මේ MIG welding කියන්නේ කියලා. MIG welding කියන්නේ අර මම කිව්ව දැන් ඉස්සෙල්ලා කතා කරපු arc welding එකේම ඒකෙම advanced process එක. एडवांस प्रोसेस आक्वेल्डिंग मुखद आक्वेल्डिंग प्रधान वशन कूरुपावचिकरानेग्वेल्डिंग वयर मेमेन पिंतूरे अर अर इसरा मेन मेक हीनी वयर मे टोच हरहाट अविल तम मेक तम वेलडी तो गुडका हित मेके अर अर ශීල්ඩ් එකක් හැදෙන්නේ නැත්තම් මේක ද්‍රව තත්ත්වයට පත් වුනහම මේ ලෝහය අවට වාතයත් එක්ක ගැටීම වළක්වන ශීල්ඩ් එකක් කොහොමද හදන්නේ කියලා. ඒ ශීල්ඩ් එක වෙනුවට දැන් අරකේ ෆ්ලක්ස් එකක් නේ පාවිච්චි කරේ. මේකේ බොහෝ විට පාවිච්චි කරන්නේ ගෑස් එකක්. මේ ගෑස් එකත් මේ ටෝච් එක හරහා ඇවිල්ලා මේ මේ පෙන්ලා තියෙන මේ වටේ තියෙන නොසල් එක අතරින් ඇවිල්ලා මේ වෙල්ඩ් වෙන එකේ තැනට යොමු කරනවා. එතකොට යොමු කරාම අර ද්‍රව තත්ත්වයේ තියෙන ලෝහය ඝනීභවණය වෙනකන් ඒ ගෑස් එක ඒක ෂීල්ඩ් එකක් විදියට අර අවට තියෙන වාතය සංඝටක සමග ගැටීම වළක්වන්න ක්‍රියා කරනවා. ඒක තමයි මිග් එකෙන් වෙන්නේ. එතකොට මිග් එකේ රොඩ් එක වෙනුවට මම කියවන්නේ වයර් එකක් තියෙන කියලා. එතකොට ඒ මිග් වයර් එක එන්නේ රීල් එකක් වගේ ස්පූල් එකක ඔතලා නැත්තම් පොඩි බොබින් එකක ඔතලා ඉන්නේ. ඒ බොබින් එක කිලෝ ගානට 90 ගන්න තියෙන්නේ. මම පහුවෙලා කියන්නම් මොකද ආක් වෙල්ඩින් සහ මිග් වෙල්ඩින් අතර තියෙන අපිට තියෙන වාසි සහ අවාසි මොනවද කියලා. ඊට කලින් අපි බලමු මිග් වෙල්ඩින් එක මොකද්ද කියන එක මේ මේ වීඩියෝ එකේ. What is MIG welding? MIG stands for Metal Inert Gas Welding. The American Welding Society calls this process Gas Metal Arc Welding or GMAW. You might also hear it called wire welding. In MIG welding, a thin wire acts as the electrode. This wire is fed from a spool mounted on a gun or inside the welding machine through a flexible tube and out of the nozzle on the welding gun or torch. The wire is fed continuously when the trigger on the welding gun is pulled. When this trigger is pulled, it also switches on the welding current and a shielding gas. An electric arc forms between this wire electrode and the workpiece and heats both metals above their melting point. These metals mix together or coalesce and solidify to join the workpieces into a single piece. The metal in these parts to be joined is called the base metal, and the metal that comes from the melting wire electrode is called filler metal. MIG welding always adds filler metal to the joint. Because the wire electrode melts as it's being used, MIG is called a consumable electrode process. Here's the MIG wire going through the wire feeder into a flexible tube or conduit liner. The liner goes through the hose or welding lead all the way to the torch nozzle. At the nozzle, the wire is fed through a contact tip and comes out at the point of the weld. Shielding gas is also fed through the welding lead. It goes through a gas diffuser and flows out of the nozzle. This shielding gas, which is often a mix of argon and CO2, protects the molten metal from reacting with oxygen, water vapor, and other things in the atmosphere. The shielding gas is stored in high-pressure cylinders like these. The pressure is reduced to a usable level by a device called a regulator.
In MIG welding, all the machine controls are set on the machine itself. The most important of these are polarity, wire speed, and voltage. The trigger on the gun is just an on-off switch. For most MIG welding, the current is direct current, or DC. DC is like the current flowing from a car battery. One wire is always the negative, and one is always positive. In DC MIG welding, the electrode is usually positive and the workpiece is negative. The term DCEP is used, indicating that the current is direct current and the electrode is positive. This is also called reverse polarity, but DCEP is a more descriptive term. In an electric circuit, the current flows in a loop. In MIG welding, the current has to flow in a complete circle from the machine to the torch, into the work, and back to the machine. A work lead is clamped to the work to complete the circuit from the workpiece back to the machine. So, in summary, MIG welding is an electric arc welding process. It uses a consumable wire electrode. Filler metal is added automatically, and the shielding gas comes from a high pressure cylinder. Hari, ekedi දැන් ඒක කිව්ව විදිහටම දැන් අර ඉස්සෙල්ලා මම කිව්වා ආක් වෙල්ඩින් මැෂින්ස් වල අපිට AC හෝ DC මැෂින්ස් කියලා තියෙනවා. නමුත් MIG වෙල්ඩින් මැෂින්ස් වල හුඟක් වෙලාට නෙවෙයි හැම විටම එන්නේ DC output එකක් තියෙන මැෂින් එකක්. මේ DC output එක ගැන කිව්වහම දැන් ඉස්සෙල්ලා මම කිව්වා AC output එකේදී ධන ඍණ මාරු වෙනවා කියලා. DC output එකේදී එක අග්‍රයක් සෑම විටම ධන වෙනවා, එක අග්‍රයක් සෑම විටම ඍණ වෙනවා. කියන්නේ output එක output එක කියන්නේ අපි earth clamp එක සහ torch එක. එතකොට torch එක සෑම විටම ධන වෙනවා, earth එක සෑම විටම ඍණ වෙනවා. ඒ විදිහට තමයි ගොඩක් වෙලාවට MIG welding machines වල තියෙන්නේ. එතකොට MIG welding machines අර shielding gas එකක් මං කිව්වා පාවිච්චි වෙනවා කියලා, flux එකක් වෙනවා. සමහර wires තියෙනවා flux core wire එකකුත් තියෙනවා. සමහර no gas wires කියලාත් තියෙනවා. කියන්නේ arc welding machine එකේම කරන දේ MIG එකෙන් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒකට විශේෂ වයර් තියෙනවා. හැබැයි ලංකාවේ ඒ වගේ ගෑස් නැතුව පාවිච්චි කරන වයර්ස් ලංකාවේ ගොඩක් වෙලාවට අඩුයි. ඒකෙදි වෙන්නේ අපි පාවිච්චි කරන ඉලෙක්ට්‍රෝඩ් ආක් වෙල්ඩින් වලදී පාවිච්චි කරන ඉලෙක්ට්‍රෝඩ් එහා සමාන කුඩා වයර් නිපදවලා තියෙනවා. එතකොට ඒකෙත් අර ආක් වෙල්ඩින් වල වගේම පොඩි ස්ලැග් එකක් නැත්තම් බොරයක් අර ගලවන මේකක් එනවා. නමුත් ගෑස් එක්ක අපි MIG වෙල්ඩින් පාවිච්චි කරද්දී එහෙම එකක් එන්නේ නැහැ. කෙලින්ම වෙල්ඩින් එක අපිට සුද්ධ කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම දිගටම වෙල්ඩින් එක කරගෙන යන්න පුළුවන්. මේකේ තියෙන ප්‍රධානම වාසියක් තමයි ඒ ස්ලැග් අයින් කරන එක වාසිය. ප්‍රධානම වාසියක් තමයි එක දිගට වෙල්ඩින් කරගෙන යන්න පුළුවන්. අර මං කිව්වා අර බොබින් එකේ ඔතලා තියෙන වයර් එක ඉවර වෙනකම්. හුඟක් වෙලාවට ඒ බොබින් තියෙන්නේ කිලෝ 15 වගේ බොබින් යකඩ යකඩ ආශ්‍රිත ලෝහවලට ඇලුමිනියම් වලදී ඒ ප්‍රමාණය නමුත් බර අඩු වෙනවා කිලෝ 7කට වගේ. නමුත් ඒ දිග ප්‍රමාණය එකයි. ඒ වගේ වයර් එකකින් ඒ වයර් එක ඉවර වෙනකන් කන්ටිනියුස්ම වෙල්ඩින් එකක් කරගෙන යන්න පුළුවන්. මම ඒ ඉදිරියට කියන්නම් ඒ ඇඩ්වාන්ටේජස් මොනවද කියලා. දැනට නිකන් හිතන්න ඇයි අපි මේ MIG welding machines පාවිච්චි කරන්නේ කියලා. අනිත් එක මතක තියාගන්න ලෝකයේ ගොඩක් වෙල්ඩින් සම්බන්ධ නිෂ්පාදන උදාහරණයක් විදිහට ගත්තොත් වාහන ඒ වගේ දේවල් නැත්තම් වෙනින්ගේ ආශ්‍රිත යකඩ ආශ්‍රිත නිෂ්පාදනවලදී පාවිච්චි කරන්නේ හෙවි ඩියුටි කියන්නේ හෙවි නිෂ්පාදන වලදී පාවිච්චි කරන්නේ මේ MIG welding කියන මෙතඩ් එක. එතකොට MIG කියන එකේ තේරුම metal inert gas කියන එක. එතකොට මේකේ ඇක්ටිව් ගෑස් දැන් මෙටල් ඉනර්ට් ගෑස් කියන්නේ අපි ඇක්ටිව් නැති ගෑසස් නිකන් නිෂ්ක්‍රීය වායුවක් පාවිච්චි කරලා තමයි MIG වෙන්නේ. නමුත් ඇක්ටිව් ගෑසස්ත් පාවිච්චි කරලා අපේ වෙල්ඩින් එකේ ක්වලිටි එක වැඩි කරගන්න පුළුවන්. ඒකට කියන්නේ MUG කියලා, මෙටල් ඇක්ටිව් ගෑස් කියන එක. ඒ නමුත් මේ අන්තිමට මේ යන්ත්‍රය කියන්නේ මැෂින් එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒකට දෙන ගෑස් එක අනුව තමයි ඒ MIG ද මග්ද කියලා මේවා කරන්නේ. සමහරු මේකට කියනවා මග් වෙල්ඩින් කියලා, සමහරු කියනවා MIG වෙල්ඩින් කියලා. දැන් සමහර උගන්නන ආයතන වලින් කියනවා මේක MIG නෙවෙයි මග් කියලා. නමුත් සමහරු උගන්නන ආයතන වලින් කියනවා ඒකම අනිත් පැත්ත කියලා. මොකද අපේ උදාහරණ විදිහට ගත්තොත් වොකේෂනල් එකේ, ටෙක්නිකල් එකේ
සිලබස් එක විදියට නෑ. ඉතින් ඒ උගන්නන විදිය වෙනස් වෙනවා. නමුත් අන්තිමට මේ කියන මැෂින් එක එකම මැෂින් එක. නමුත් අපි පාවිච්චි කරන ගෑස් එක අනුව තමයි ඒ මිග්ද මග්ද කියලා මේක මේ වෙන්නේ. එනු ඒ ඊට අමතරව මැෂින් එක වෙනසක් වෙන්නේ නැහැ. මිග් වෙල්ඩින් ගැන මොනවා හරි ගැටලු තියෙනවද? හරි. අපි යමු එහෙමනම් ඊළඟ වෙල්ඩින් ප්‍රොසෙස් එක. මම මේ වෙල්ඩින් ප්‍රොසෙසස් කීපයක් කරන්නේ ලංකාවේ වැඩිම පාවිච්චි කරන වෙල්ඩින් ප්‍රොසෙසස් ඒවට තමයි. දැන් හුඟක් අය දන්නේ ආක් වෙල්ඩින් විතරයි. නමුත් දැන් මිග් ඊට පස්සේ මම යන්නේ ටිග් වෙල්ඩින් කියන එකට. මේ ටිග් වෙල්ඩින් කියන්නේ ටන්ස්ටන් ඉනර්ට් ගෑස් වෙල්ඩින් කියන එක. මේක ටිකක් වෙනස්. ආක් වෙල්ඩින් වලට සමාන නැහැ. මේක බොහෝ දුරට සමාන වෙන්නේ ගෑස් වෙල්ඩින් වලට. ගෑස් වෙල්ඩින් වලදී ඔයාලා දකින්න දැකලා තියෙනවා ඇති ඔක්සි ඇසිටිලීන් ෆ්ලේම් එකක්. කියන්නේ ඔක්සිජන් සහ ඇසිටිලීන් සිලින්ඩර්ස් දෙකකින් වට දෙකක් ඇවිල්ලා ටෝච් එකදී ඒක එකතු වෙලා එක පැත්තක නොසල් එකකින් පොඩි ෆ්ලේම් එකක් නැත්තම් ගිනි පුපුරක් විදිනවා. ඒක රත් කර කර ඒකෙන් අපි වර්ක් පීස් එක රත් කර කර වෙනමම කූරක් අනිත් අතින් තියාගෙන ඒක ෆිල් කරනවා. ගෑස් වෙල්ඩින් කියන එක ගොඩක් අය දන්නවා, ලංකාවේ ගොඩක් වෙනවා. මේ ගෑස් වෙල්ඩින් පාවිච්චි කරන්නේ හුඟක් වෙලාවට තුනීම දෙයක් පාස්ස ගන්න, සියුම් දෙයක් පාස්ස ගන්න. දැන් ආක් වෙල්ඩින් වලදී තුනීම දේවල් පාස්සන්න බෑ. මොකද ඒකේ වෙන්නේ ෂෝට් සර්කිට් එකක්. ඔය ආක් එකෙන් නැත්තම් මිග් එකෙන් වෙන්නේ ඒ වගේ එකදී අධික උෂ්ණත්වයක් එතන නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වීමත් එක්කම අර ෆිලින් රොඩ් එකක් තියෙනවා. ඒත් එක්කම එතන ලොකු උෂ්ණත්වය වැඩිකමට තුනී තහඩුවක් නම් එතන සිදුරු වෙලා යන්න පුළුවන්. ඉතින් ඒකට යම් ප්‍රමාණයක් තියෙනවා කරන්න පුළුවන් වැඩ. තුනී වෙද්දී ලයිට් ඩියුටි අපි හිතමු තුනීම දෙයක් සියුම් දෙයක් කරද්දී යම් ප්‍රමාණයකට විතරයි යන්න පුළුවන්. නමුත් ගෑස් වෙල්ඩින් වලදී ඊටත් වඩා තුනී දේවල් පාස්සන්න පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක ගෑස් වෙල්ඩින් වලදී පාවිච්චි කරන්නේ හුඟක් වෙලාවට ෆිනිෂ් එක ලස්සනට කරගන්න නැත්තම් නිමවුම හරියට පිළිවෙලට ලස්සනට කරගන්න තමයි ගෑස් වෙල්ඩින් පාවිච්චි කරන්නේ. ඊටත් වඩා ඒකෙම ඊටත් වඩා ඇඩ්වාන්ස් ප්‍රොසෙස් එකක් තමයි මේ ටිග් වෙල්ඩින් කියලා කියන්නේ. ටිග් වෙල්ඩින් වලදී ගෑස් එකක් කියලා පාවිච්චි කරන්නේ කියන්නේ ෆ්ලේමබල් ගෑස් එකක් නැත්තම් ඇවිලෙන ගෑස් එකක්. අපි අර ඇසිටිලීන් වගේ දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. මේකෙදිත් ෂීල්ඩින් ගෑස් එකක් විදියට පාවිච්චි කරනවා ගෑස් එකක්. බොහෝ විට ඒක ආගන් වෙන්නේ. එතකොට ඊට අමතරව වෙල්ඩින් මැෂින් එකක් තියෙනවා. කියන්නේ කරන්ට් එක දීලා අවුට්පුට් එකක් සාමාන්‍ය වෙල්ඩින් ප්ලාන්ට් එකක් වගේ වෙල්ඩින් මැෂින් එකක් තියෙනවා. ඒකේ ටෝච් එක උගත් වෙනස්. මේ ටෝච් එක ඇතුලේ තියෙනවා නන් කන්සියුමබල් ඉලෙක්ට්‍රෝඩ් එකක්. මේකේ සාමාන්‍ය ඉලෙක්ට්‍රෝඩ් එකක් කිව්වම කන්සියුමබල් ඉලෙක්ට්‍රෝඩ් එකක් කියන්නේ අපි ආක් වෙල්ඩින් වලදී අපි පාවිච්චි කරන වෙල්ඩින් කූර තමයි ඉලෙක්ට්‍රෝඩ් එක. ඒක කන්සියුමබල් ඉලෙක්ට්‍රෝඩ් එක. එතකොට මිග් වලදී අර වයර් එක තමයි ඉලෙක්ට්‍රෝඩ් එක. ඒකත් කන්සියුමබල් ඉලෙක්ට්‍රෝඩ් එකක්. නමුත් මේ ටිග් වලදී ටෝච් එක ඇතුලේ හයි කරලා තියෙනවා ටන්ස්ටන් කූරක්. ඒ ටන්ස්ටන් කූරට කියන්නේ නන් කන්සියුමබල් ඉලෙක්ට්‍රෝඩ් කියලා. ඒකෙන් කෙරෙන්නේ මේ අර අපි දෙන කරන්ට් එක අයනීකරණය කරලා අර අර සර්කිට් එක සම්පූර්ණ කරලා දෙන එක. ඇත්තටම මේක ගොඩක් අය දැකලා ඇති. ටිග් වෙල්ඩින් වලදී දැල්ල තියෙන්නේ අර ඩිලාපත් වෙනවා වගේ සාමාන්‍ය ආක් වෙල්ඩින් වලදී එන දැල්ලක් නෙවෙයි. මේක තියෙන්නේ අර අපි ඉස්කෝලේදී සයන්ස් වලට කරලා තියෙන අර මැග්නීසියම් පටිකෑල්ලක් දැල්වුවාම එන එළිය. අන්න ඒ වගේ එළියක් තමයි මේ ටිග් වෙල්ඩින් වලදී දකින්න හම්බෙන්නේ. මේකෙදිත් අර ගෑස් වෙල්ඩින් වගේම පිටකූරක් පාවිච්චි කරනවා. හැබැයි මේක ගෑස් වෙල්ඩින් එක බැලුවාම ගොඩක් වාසි තියෙනවා. ප්‍රධානම දේ තමයි ගෑස් වෙල්ඩින් වලින් කරන්න පුළුවන් යම් සීමිත ලෝහ ගන්න පාසනයක විතරයි. නමුත් ටිග් වෙල්ඩින් වලදී ඊට වඩා වැඩි ලෝහ ගන්න පාසන්න පුළුවන්. ඊළඟ එක තමයි ගෑස් වෙල්ඩින් වලදී රත් වෙන ප්‍රමාණයවත් ටිග් වෙල්ඩින් වලදී රත් වෙන්නේ නැහැ. දැන් උදාහරණයකට හිතන්නකෝ, අපි වාහනයක කොටසක් වෙල්ඩ් කරනවා කියලා, බොඩි පාර්ට් එකක් නැත්තම් ටින්කරින් වැඩක මොනවා හරි කොටසක් වෙල්ඩ් කරනවා කියලා. සමහරට ගෑස් වෙල්ඩින් කරද්දී ඒ අවට තියෙන ප්ලාස්ටික් ඒවා හැම ගොඩාක් ගලවලා අයින් කරන්න වෙනවා. මොකද අර ගෑස් වෙල්ඩින් එකේ රස්නෙට සමහරට අර ප්ලාස්ටික් උපාංග උණු වෙන්න පුළුවන්. නමුත් ටිග් වෙල්ඩින් වලදී ඒ රත් වෙන ප්‍රමාණය අවමයි
ඒ අවට විතරයි රත් වෙන්නේ අර අර වගේ ගොඩාක් විශාල ප්‍රදේශයකට ඒ රස්නේ පැතිරිලා යන්නේ ඒ වගේ වාසි ගොඩක් තියෙනවා අනිත් එක වෙල්ඩින් කිරීම පහසුයි අර ගෑස් වෙල්ඩින් වලදී වෙන ප්‍රශ්නයක් තමයි අපි පරණ ඇලුමිනියම් වගේ දේවල් වෙල්ඩ් කරද්දි ගුලි ගුලි හැදිලා වෙල්ඩින් එක දුවන්නේ කියන්නේ කටවචනෙට කියන්නේ වෙල්ඩින් එක දුවන්නේ නැහැ කියලා නැත්තම් පෑස්සෙන්නේ ගුලි ගුලි හැදෙනවා අර උණු වෙලා වර්ක් පීස් එකත් උණු වෙලා රොඩ් එකත් උණු වෙලා එකට එකතු වෙලා වෙල්ඩ් වෙන්නේ නැහැ නමුත් ටිග් වෙල්ඩින් වලදී ඒක බොහෝ දුරට අපිට ඊට වඩා පහසුවෙන් උණු කරගෙන වෙල් කරන්න පුළුවන් උදාහරණයක් විදියට ගත්තොත් ඉස්සර පැරණි කල ඇලුමිනියම් කල පිපුරුවට පස්සේ අපි අයින් කරනවා ඒවා වෙල්ඩ් කරන්න බැහැයි කියලා නමුත් ටිග් වෙල්ඩින් වලින් ඒ වගේ දෙයක් වෙල්ඩ් කරන්න පුළුවන් එහෙමනම් හිතන්නකෝ ඇලෝයි වීල් එකක් ගියොත් ඇලෝයි වීල් එක පිපුරුවොත් ගෑස් වලින් වෙල්ඩ් කරන්න බැහැ නමුත් ටිග් වලින් වෙල්ඩ් කරන්න පුළුවන් ඒ වගේ වාසි ගොඩක් තියෙනවා අපි ඒ ඔක්කොටම කලින් මේ ටිග් වෙල්ඩින් කියන්නේ මොකක්ද කියන එක මේ වීඩියෝ එකත් එක්ක බලමු What is TIG welding? TIG stands for tungsten inert gas welding. The American Welding Society calls this process gas tungsten arc welding, or GTAW. You might also hear it called Healy arc welding. TIG welding uses a tungsten electrode. Tungsten has an extremely high melting point. When you TIG weld, the electrode gets hot, but it doesn't melt. We say that it's a non-consumable electrode. That doesn't mean it lasts forever. That just means that it doesn't melt and become part of the weld. You see, in a lot of other welding processes, the electrode melts and becomes filler metal. Those are consumable electrode processes. So here's the tungsten electrode being held in a TIG torch. The electrode slips into a collet, and the collet tightens up against the collet body. You can adjust the length that the electrode sticks out of the holder by loosening up the end cap. When you tighten the end cap, the collet clamps down on the electrode. TIG works by melting the base metal, and that is the metal that makes up the two pieces that are to be joined. The heat is generated by an electric arc that forms between the base metal and the tungsten electrode. You can control the amount of heat with a foot pedal or with a thumb wheel on the torch. For most metals, the current is direct current, or DC. DC is like the current flowing from a car battery. One wire is always the negative and one is always the positive. In DC TIG welding, the electrode is usually negative and the workpiece is positive. The term of DCEN is used for this, indicating that the current is DC and the electrode is negative. This is also called straight polarity, but DCEN is a more descriptive term. DCEN puts most of the heat on the workpiece, and it's the most common setup. When welding aluminum, however, AC is used. In AC, the positive and negative voltages switch back and forth between the electrode and the workpiece. This puts more heat on the electrode, but it has a cleaning effect on the workpiece. You see, aluminum forms oxides that float to the top of the weld pool and prevent a good weld. AC current helps control these oxides. In an electric circuit, the current flows in a loop. In TIG welding, the current has to flow in a complete circle from the machine to the torch, into the work, and back to the machine. A work lead is clamped to the work to complete the circuit from the workpiece back to the machine. Now, you can TIG weld with or without filler metal, and that's not a choice you have in a lot of other processes. If you want to add filler metal to a TIG weld, use a filler rod, which is just a rod of metal with a specific alloy. You want to make sure that the filler metal you're using is compatible with the base metal and that it has the strength required to do the job. In TIG welding, the molten metal is protected by a shielding gas. This gas, usually argon and sometimes helium or other gases, keeps the molten metal from reacting with oxygen, water vapor in the atmosphere. This shielding gas is stored in high-pressure cylinders like these. The pressure is reduced to a usable level by a device called a regulator. The shielding gas flows through a hose and comes out right at the point of the weld. So in summary, TIG welding is an electric arc welding process.
uses a non-consumable tungsten electrode. The filler metal is added separately in the form of filler rod, and the shielding gas comes from a high-pressure cylinder. හරි මොනවා හරි ගැටලු තියෙනවද ටිග් වෙල්ඩින් ගැන හරි දැන් ටිග් මැෂින් දෙකොටසකට බෙදෙනවා ඒකේ DC machines එන්නේ එහෙම නැත්නම් AC DC දෙකම තියෙන machines එන්නේ මං ඇයි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ඒ වගේ දෙයක් විදුවේ කියන එක ගොඩක් අයට ප්‍රශ්න ඇති මොකද මේ මම කිව්ව මේ වෙල්ඩින් මැෂින්ස් වලින් ගොඩක් ලෝහ පාසන්න පුළුවන් කියලා කිව්වා එතකොට මේකේ යකඩ සහ යකඩ ආශ්‍රිත ලෝහ එහෙම නැත්නම් ඇලුමිනියම් සහ ඇලුමිනියම් ආශ්‍රිත ලෝහ ඇලුමිනියම් වගේ ලෝහ ඒවා එතකොට යකඩ සහ යකඩ ආශ්‍රිත ලෝහ අපි ෆෙරස් මැටීරියල්ස් කියලා කියනවා නන් ෆෙරස් කියනවා ඇලුමිනියම් වගේ කියන්නේ යකඩ සම්බන්ධයක් නැති ලෝහ වලට. එතකොට ෆෙරස් මැටීරියල්ස් weld කරද්දී අපි TIG welding වලදී භාවිත කරන්නේ DC output තියෙන welding machines. මොකද DC මේ මේකට හේතුවක් තියෙනවා. නමුත් මේක කරන්න ගියොත් ඒක explain කරන්න ගියොත් ඒකට ගොඩක් වෙලා යනවා. අපි දැනට මෙහෙම හිතමුකෝ DC welding machines වලින් තමයි යකඩ හෝ යකඩ ආශ්‍රිත ලෝහ පාසන්න පුළුවන්. නමුත් ඇලුමිනියම් වලදී ඒක වෙනස් වෙනවා. ඇලුමිනියම් වලදී අවශ්‍ය වෙනවා AC output එක තියෙන welding machine. කියන්නේ non ferrous වලදී. මේ මේ දෙක ප්‍රධාන වශයෙන් මේ විදිහට තමයි බෙදෙන්නේ. ඊට අමතරව ආර light duty, medium duty, heavy duty කියන දේ තියෙනවා. නමුත් අපි weld කරන්න අපිට අවශ්‍ය weld කරන්න ඕනේ material එක මොකද්ද? ඒ අනුව අපි ප්‍රධාන වශයෙන් මේ කොටස් දෙකෙන් එකකට තමයි යන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතමු අපිට බෝට්ටු හදන ආයතනයක් තියෙනවා. මේක ඇලුමිනියම් තමයි වැඩිපුර weld වෙන්නේ කියලා. එහෙම වුණොත් අපිට AC DC තියෙන AC DC output එක තියෙන machine එකක් තමයි ගන්න වෙන්නේ. නමුත් සුදු යකඩ විතරක් නැත්නම් යකඩ වගේ දේවල් විතරක් පාසන්න තියෙන තැනක් නම් අපිට DC machine එකක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට අරක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් AC DC තියෙන machine එකෙන් ඒ සියලුම වැඩ කරගන්න පුළුවන්. කියන්නේ ferrous ද non ferrous ද සියලු වැඩ කරන්න පුළුවන්. DC තියෙන machine එකේ DC output එක තියෙන machine එකෙන් කරන්න පුළුවන්. ferrous ලෝහ විතරයි. මොනවා හරි ගැටලුවක් තියෙනවද TIG welding machines ගැන? හරි අපි ඊළඟට යන් මේ දැන් මම ඔය කියපු ප්‍රධානම welding වලට අදාළ ප්‍රධානම processes තුන. නමුත් තවත් process එකක් තියෙනවා ලංකාවේ පාවිච්චි කරන එක. ඒකට කියන්නේ spot welding කියලා. දැන් මම අර කලින් කියපු welding වලදී සෑමිට වෙන්නේ රත් කර උණු කර දිය කර එකතු කිරීම. නමුත් spot welding වලදී වෙන්නේ රත් කරලා කියන්නේ තහඩුව දෙපැත්තෙන් අපි රත් කරලා ඒ එන ස්පොට් එක විතරක් උණු කරලා එකතු කිරීම. අර වගේ ෆිලර් මෙටල්ස් මොනවද පාවිච්චි නැහැ. දැන් TIG එකේදී කියන්නේ ඇති ෆිලර් මෙටල්ස් ෆිලින් මෙටල් එකක් නැත්නම් ෆිලින් මෙටල් එකක් නැතුව වුණත් අපිට පාසන්න පුළුවන් කියලා ඉස්සෙල්ලා අර වීඩියෝ එකේදී කිව්වා. ඒ කරන්න පුළුවන් වෙන්නේ අපි පාසන්න එන මෙටල්ස් දෙක එකට ලං කරලා ඒ දෙක උණු කරලා weld කරන එක. නමුත් ස්පොට් වෙල්ඩින් වලදී කිසිම ෆිලින් රොඩ් එකක් පාවිච්චි කරන්නේ නැහැ. කරන්නේ ඒ පාසන්න ඕනේ පෘෂ්ඨ දෙක එකට ලං කරලා ක්ලෑම්ප් කරලා ඒ දෙක හරහා අධික ඇම්පියර් ප්‍රමාණයක් යවලා ඒ ස්පොට් එක උණු කරලා ඇලවෙන එක තමයි වෙන්නේ. මේක මොකක් පාවිච්චි කරන්නේ තහඩුව වලට. තහඩුව ඇරෙන්න අනිත් ලොකු දේවල් වලට මේක පාවිච්චි කරන්න බෑ. මේ වෙල්ඩින් එක 100%ක්ම සාර්ථක වෙල්ඩින් යා නෙමෙයි. නමුත් මේ වගේ කළ යුතු තැන් තියෙනවා. ඒවට මේකට අමතරව විකල්පයක් ඉන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් අපි තහඩු වලින් හදන පැනල් බෝඩ් වගේ හදන ආයතනයක් ගත්තොත් ඒ වගේ වෙලාවට ඒක නමලා ඒ පෙට්ටිය අර
ජොයින්ට්ෙන් ජොයින්ට් කරගන්න පාවිච්චි කරන්නේ මේ වගේ ස්පොට් වෙල්ඩින් නැත්නම් රෙසිස්ටන්ස් වෙල්ඩින් කියන එහෙම නැත්නම් සමහර විට වාහනවල බොඩි පාර්ට්ස් තියෙනවා උදාහරණයක් විදිහට වාහනේ අර උඩ එන පීල්ල කියලා කියන්නේ වතුර යන පීල්ල ඒ පීල්ල ස්පොට් වෙල්ඩ් කරලා තියෙනවා ඒ වගේ තැන්වලදී වෙනින් වෙල්ඩින් එක පාවිච්චි කරනට වඩා මේ ස්පොට් වෙල්ඩින් එක පාවිච්චි කරන්න පුළුවන් ගොඩක් වෙලාවට කරන්නේ ලොකු බරක් වැටෙන්නේ නැතුව එහෙම අර සාමාන්‍ය විදියට වෙල්ඩ් කරගන්න අවශ්‍ය තැනක් ලොකු බරක් වැටෙන තැනකට නැති තැන්වලදී තමයි මේ ස්පොට් වෙල්ඩින් කියන එක පාවිච්චි කරන්නේ ඒ ගැන පොඩි වීඩියෝ එකක් තියෙනවා ඒක බලමු Welding is a process where metal parts are squeezed between two weld tips. Current flows between the weld tips and encounters resistance at the weld tip interface and at the part interface. Resistance to the current at the part interface creates enough heat to melt the metal and cause a weld nugget to form. When the weld gun closes, the weld tips contact the metal and squeeze them together. The metal is squeezed for a short time to make sure that the weld gun is fully closed and that the full weld tip force is achieved. This is referred to as squeeze time. A squeeze time of about 12 cycles is used for small weld guns, and 25 to 30 cycles are used for larger weld guns. When the squeeze time is complete, electric current begins to flow through the metal from one weld tip to the other. ඒ කියන්නේ වැඩිය මම එක්ස්ප්ලেইন කරන්න යන්නේ මේකෙත් වෙල්ඩින් මැෂින්ස් තියෙනවා අර වගේම ලයිට් ඩියුටි සහ හෙවි ඩියුටි ඊට අමතරව මේක තියෙනවා සිංගල් සයිඩ් ස්පොට් වෙල්ඩින් මැෂින්ස් කියලා. දැන් අර දකින්න ඇති දෙපැත්තකින් තද කරලා තමයි මේ ස්පොට් වෙල්ඩින් වලදී කරන්නේ. නමුත් වාහන කර්මාන්තයේදී ඒ වගේ දෙපැත්තකින් තද කරන්න බැරි තැන් තියෙනවා. ඒ ස්ථානය අනුව කරන්න බැරි තැන් තියෙනවා. අපි උදාහරණයක් විදියට ගත්තොත් එහෙම වාහනේ බොඩි එකේ මැද දෙයක් මොනවා හරි වෙල්ඩ් කරන්න තියෙනවා නම් එම කොටස වෙල්ඩ් කරන්න ක්ලෑම්ප් එකේ නම් ගොඩාක් දිගට හදන්න වෙනවා මේ ක්ලෑම්ප් එකක් නේද පැත්තෙන් තද වෙන්නේ ඒ වගේ වලට මේ සිංගල් සයිඩ් ස්පොට් වෙල්ඩින් මැෂින්ස් පාවිච්චි කරන්න පුළුවන් ඊටත් අමතර දෙයක් තියෙනවා දැනට ලෝකයේ බොහෝ වෙලාවට වාහන ඇක්සිඩන්ට් වෙන නැත්තම් ඩෙන්ට් එකක් නැත්තම් ඇතුළට එබීමක් වාහනේ බොඩි එකේදී වුණාම ඒක ඇදලා ගන්න පාවිච්චි කරන්නේ මේ ස්පොට් වෙල්ඩින් තාක්ෂණය. ඒ ස්පොට් වෙල්ඩින් තාක්ෂණයටත් අර මං කිව්ව සිංගල් සයිඩ් ස්පොට් වෙල්ඩින් තාක්ෂණය තමයි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඔය මේ තියෙන මේ පළවෙනි මේ ලයිට් ඩියුටි කියන එකේ තියෙන මෙන්න මේ උපකරණේ ඔය ඩෙන්ට් පුලින් ටෝච් එකක්. කියන්නේ ඩෙන්ට් එකක් ආපහු ඇදලා ගන්න ඇතුළට එබිලා තියෙන දෙයක් ඇතුළට එළියට ඇදලා ගන්න පාවිච්චි කරන මේ හැමර් එකක් වගේ තියෙන කොටසක් එක තියෙන වෙල්ඩින් මැෂින් එක ඒක පාවිච්චි කරලා ගොඩක් වෙලාවට ඒ වාහනවල ඔය මේන්ටෙනන්ස් නැත්නම් රිපයර්ස් වලදී තමයි මේක පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට ලංකාවේ පාවිච්චි කරන්නේ මේ වගේ දේවල් වලට ඊට අමතරව ඒ පැනල් බෝඩ් වගේ දේවල් හදන කම්පැනිස් උත් මේ ස්පොට් වෙල්ඩින් මැෂින්ස් පාවිච්චි කරනවා. මොනවද ගැටලු තියෙනවද ස්පොට් වෙල්ඩින් මැෂින්ස් ගැන? අපි දැන් වෙල්ඩින් මම හිතන්නේ ලංකාවේ තියෙන වෙල්ඩින් ගැන කියලා දුන්න වෙල්ඩින් ප්‍රොසෙසර්ස් ගැන ඊට අමතරව තව වෙල්ඩින් ප්‍රොසෙසර්ස් තියෙනවා ලේසර් වෙල්ඩින් කියලා තියෙනවා ප්ලාස්මා වෙල්ඩින් කියලා තියෙනවා ඒ වගේ දේවල් තියෙනවා නමුත් ලංකාවේ පාවිච්චි වෙනවා හරිම අඩුයි ඇත්තටම ලංකාවේ පාවිච්චි වෙන්නේම නැති තරම් ඉතින් ඒ නිසා මම ඒ ගැන වැඩි එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ නමුත් ඔබතුමාලාට කාට හරි ඒ ගැන ඉදිරියට දැනුම අවශ්‍ය නම් අපිට ඉදිරියේ ඒ ගැන විශේෂ වැඩසටහනක් කරන්න පුළුවන් වෙයි. ඒ ගැන ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මම දැන් අර කිව්වනේ වෙල්ඩින් වලදී තියෙනවායි කියලා ලේසර් වෙල්ඩින් නැත්නම් ප්ලාස්මා වෙල්ඩින් කියලා. නමුත් ප්ලාස්මා වෙල්ඩින් උත් ලංකාවේ නැති වුණාට දැන් ලංකාවේ බහුල වශයෙන් පාවිච්චි කරනවා ප්ලාස්මා කටින් කියන එක. ප්ලාස්මා කටින් කියන එක වෙන්නේ ඇත්තටම මේක විග්‍රහ කරනවට වඩා ඒකක් කරලා පෙන්නුවොත් තමයි ඒක තේරෙන්නේ මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ තහඩු කපා ගන්න මේක තහඩු කපා ගන්න දැන් ගොඩක් වෙලාවට පාවිච්චි කරේ ඊට කලින්
ඔක්සියසිටිලින් දැල්ල එහෙම නැත්නම් ඔක්සි LPG දැල්ල ඒකෙන් කටින් ටෝච් එකකින් තමයි කපාගත්තේ නමුත් මේ ප්ලාස්මා එකේදී ඊට වඩා වාසි ගොඩාක් තියෙනවා ප්‍රධානම දේ තමයි ඔක්සියසිටිලින් එකෙන් කපන්න පුළුවන් යකඩ හෝ යකඩ ආශ්‍රිත ලෝහ විතරයි ඇලුමිනියම් වගේ දේවල් කපන්න බෑ නමුත් ප්ලාස්මා එකේදී ඕනෙම සන්නායක මෙටල් එකක් කියන්නේ තහඩුවක් කපන්න පුළුවන් අනිත් එක මේක කපද්දි ඉතාමත් සියුම්ව කපන්න පුළුවන් මීටත් වඩා ඇඩ්වාන්ස් ක්‍රම තියෙනවා දැන් අලුතෙන් ඇවිල්ලා නෙවෙයි ඒකත් දැන් පරණයි දැන් මේ ප්ලාස්මා වලටත් වඩා ලේසර් කටින් කියලා තියෙනවා නමුත් එයා ප්ලාස්මා කටින් වලදී අපිට හෑන්ඩ් ටෝච් එක පාවිච්චි කරලා කපන්න පුළුවන් නමුත් ලේසර් වලදී එහෙම කරන්න බෑ අර අර ගෑස් ටෝච් එක වගේම අතින් ටෝච් එකක් මෙව කරලා කපන්න පුළුවන් අපි මේ වීඩියෝ එකත් පොඩ්ඩක් බලමු අපිට වෙලාව සීමිත හින්දා මම වීඩියෝ සමහර විට සම්පූර්ණයෙන්ම ප්ලේ කරන්නේ නැහැ තනින් තන අපි බලලා අපිට අවශ්‍ය දේ විතරක් අපි මෙව කරගෙන ඉස්සරහට යමු What is plasma cutting? Okay, so plasma is the utilization of electricity to expand an ionized gas through space to create heat. Now, plasma cutting is utilizing this heat, plasma, the fourth stage of matter, to come up to a temperature that will cut directly through metals. So how plasma cutting systems work is they utilize compressed air or compressed gases such as nitrogen to ionize to create plasma. Typically, these gases are fed through the back of the machine, go into the system, and then when they make contact with the electrode, they ionize and create more pressure. As soon as they build pressure and ionize, they push out a stream or column of pure plasma. At its finest point, it is hot enough to cut directly through materials. The torch holds the consumable electrodes housed inside the retention cup where the gas ionizes and is heated to plasma. The cutting tip constricts the flow to create more pressure through its orifice for the plasma arc to pass through. As the arc passes through the cutting tip, it forms a focused column of superheated plasma that increases velocity of the arc. For more information about plasma cutting, check out the resource section at millerwelds.com. හරි. Plasma cutters දැන් මං කිව්වේ අර ටෝච් එකක් පාවිච්චි කරන ටෝච් එක මේ වගේ ඒත් welding machine එක වගේම machine එකක් තියෙන්නේ. ඒකට සම්බන්ධ ටෝච් එකකින් තමයි වෙන්නේ. මේ welding machine එකට අමතරව කිසිම gas එකක් පාවිච්චි වෙන්නේ නැහැ. gas උත් පාවිච්චි කරන plasma තියෙනවා. නමුත් බොහෝ විට පාවිච්චි කරන්නේ සාමාන්‍ය වාතය නැත්නම් කම්ප්‍රෙසර් එකකින් පිට වෙන වාතය compressed air කියන එක. ඒ කියන්නේ පීඩනයකින් යුතු වාතය තමයි මේ මැෂින් එකට දෙන්න ඕනේ. මේ මැෂින් එකේ වාසි ගත්තොත් සාමාන්‍ය welding machine එකටත් වඩා බොහොම අඩු current එකක් තමයි වැය වෙන්නේ. ඊට අමතරව compressor එක උලං compressor එකක් පොඩි compressor එකක් තිබ්බත් ඇති මේ plasma වලට මේවා කරන්න. මේ plasma ampere ගාන අනුව තමයි අපි කපන්න පුළුවන් උපරිම thickness එක නැත්තම් material thickness එක මේවා කරන්නේ මේ මම මේ දාලා තියෙන thicknesses ගොඩක් වෙලාවට යකඩ තහඩු කපන්න පුළුවන් thicknesses මේක සමහර සුළු වශයෙන් එහාට මෙහාට වෙනස් වෙනවා මේ material එක වෙනස් වෙදී උදාහරණයක් විදිහට aluminum ගත්තොත් 12 mm කියන එක 10 mm වලට වයින්නවා ඒ වගේ එතකොට හිතන්න මේ බලන්න මේ plasma වලදී මේ මිලිමීටර් 12 දක්වා කපන්නත් අපිට වැය වෙන්නේ ඇම්පියර් 40ක් උපරිම වශයෙන්. එතකොට මිලිමීටර් 20 ගණකම තහඩුවක් කපන්න වැය වෙන්නේ මිලිමීටර් 60ක්. සෝරි ඇම්පියර් 60ක්. ඒ වගේ මිලිමීටර් 40ක්ම කපන්න යන්නේ ඇම්පියර් 120ක් තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් අපිට welding machine එකක් ගත්තොත් සාමාන්‍ය 12 කූරක්වත් ඒ ඇම්පියර් ගණන් ගහන්න බෑ. කියන්නේ මේ වගේ ඇම්පියර් output එකක් තියෙනවා නම් ඒ වගේම අනිත් පැත්තෙන් උත් කරන්ට් එකත් ඇදලා ගන්නවා කියන්නේ මැෂින් එකට අවශ්‍ය ප්‍රමාණය ගන්නවා. ඒ නමුත් මේ මැෂින් එකේදී ඒ ගන්න ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉතින් මේක තාම ලංකාවේ 100%ම ප්‍රචලිත වෙලා නැහැ. නමුත් මේකේ වාසි ගැන ඒ ගොඩක් නොදන්න නිසා තමයි මේ ප්ලාස්මා මැෂින්ස් වලට යන්නේ නැත්තේ. මම මේ ඊළඟට පෙන්නන්නම් පස්සේ පෙන්නන්නම් ප්ලාස්මා කටර්ස් වලයි සහ ඔක්සිඇසිටිලින් කටින් වලයි තියෙන වාසි සහ අවාසි පොඩි කම්පැරිසන් එකක් කරලා තියෙනවා දැනට ප්ලාස්මා ගැන මොනවා හරි ගැටලු තියෙනවා නම් කියන්න මට
හරි දැන් අපි welding and cutting process කියන එක ඉවර කරා අපි ඊට පස්සේ බලමු welding machine එකක් තෝරගද්දී මොනවද ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ කියලා අපි welding machine එකක් කඩේට ගිහිල්ලා ගද්දී නැත්නම් මොකක් හරි ආයතනින් ගන්න ගියාම ප්‍රධාන වශයෙන්ම අහන්නේ welding machine එක අපි arc welding machine එකක් උදාහරණයක් ගමුකෝ ampere මෙන්න මෙච්චර welding machine එකක් දෙන්න අපිට ඇම්පියර් 250 වෙල්ඩින් මැෂින් එකක් ගන්න කීයද කියලා අහනවා අපිට ගන්න ඕනේ ගන්න කීයද කියලා. එතකොට කියනවා ඒ වෙල්ඩින් මැෂින් එක රුපියල් 11000යි කියලා. මේකේ ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සමහර විට අර කලින් ඒ කියන ආයතනයේ විකුණන්නේ ඉතාමත් හොඳ වර්ගයේ වෙල්ඩින් මැෂින්ස් වෙන්න පුළුවන්. ඔය දෙවෙනියට B කියන ආයතනයේ විකුණන්නේ ඉතාමත් බාල වර්ගයේ වෙල්ඩින් මැෂින්ස් වෙන්න පුළුවන්. නමුත් එච්චර ලොකු ප්‍රයිස් ගැප් එකක් නැත්තම් මිලේ වෙනසක් වෙන්න මොකක් හරි ඊට වඩා ලොකු හේතුවක් තියෙනවා. ඒ හේතුව හොයන්න නැතුව අපි අපිට ඕනේ ඇම්පියර් ගාන කියලා සමහරට අපි ඇම්පියර් ගාන කිව්වත් අපි දන්නේ නැහැ අපේ වැඩේට ඒ ඇම්පියර් ගාන ඇද්ද මදිද නැත්තම් ඒක වැඩිද කියන එකවත් අපි දන්නේ නැහැ. ඉතින් අපි ගිහිල්ලා එහෙම ගන්නවා ඊට පස්සේ අර ගණන් අඩු තැනින් ගන්නවා. හැබැයි ගණන් අඩු තැනින් අරගෙන ගිහිල්ලා වෙල්ඩ් කරද්දි ටික කාලයක් ඇද්දි ටික කාලයක් නෙවෙයි ඉතින් පළවෙනි දවසේම උනත් වෙල්ඩ් කරද්දි කූරු කීපයක් ගාදී මැෂින් එක ඕෆ් කරනවා. මොකද ඒකේ ප්‍රොටෙක්ෂන්ස් තියෙනවා නම් තර්මෝස්ටැට් වලින් ඕෆ් කරනවා මැෂින් එක ඕවර්හීට් වෙලා. ඇයි එහෙම වෙන්නේ? ඒ කියන්නේ එතන තව මොකක් හරි සාධකයක් තියෙනවා මේ වෙල්ඩින් මැෂින් එකක් ගද්දි අපිට බැලිය යුතු. ඒකට කියන්නේ වෙල්ඩින් ඩියුටි සයිකල් කියලා. මේ ඩියුටි සයිකල් කියන එක ලංකාවේ ගොඩක් දෙනෙක් හිතන්නේ නැති දෙයක්. අනිත් එක මම කියවනේ ඉස්සෙල්ලා අපිට වෙල්ඩර් අපිට කියනවා මාත්‍ය අපිට වෙල්ඩින් මැෂින් එකක් ඇම්පියර් 250 එකක් ගන්න ඕනේ කියලා. අපිත් ඔය දන්නේ නැතුව එක්ක අපේ පර්සින් ඩිපාර්ට්මන්ට් එකට කියනවා ඇම්පියර් 250 වෙල්ඩින් මැෂින්ස් කොටේෂන්ස් කීපයක් අරගෙන අඩුම තැනින් ගන්න කියලා. ඒකනේ කරෙන්නේ. නමුත් ඉස්සෙල්ලම බලන්න ඕනේ අපේ මේ වැඩේට කොච්චර ඇම්පියර් ප්‍රමාණයක් යනවද? අපි 8 කූරණම් ගහන්නේ ඇත්තටම ගේජ් 8 නැත්තම් 4 mm වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක. මයිල් ස්ටීල් සාමාන්‍ය කූර හිතන්නකෝ. ඒකට අවශ්‍ය වෙන්නේ ඇම්පියර් 160ක් හොඳ වෙල්ඩකින්. ඒක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. අපි ඇම්පියර් 160 ඇම්පියර් 200 දක්වා කියමුකෝ. නමුත් ලංකාවේ වෙල්ඩින් මැෂින්ස් බැලුවොත් එහෙම පොඩිම වෙල්ඩින් මැෂින් එකක් තියෙන්නේ ඇම්පියර් 200. 160ක් ඉඳලා හිටලා තියෙනවා. පොඩිම වෙල්ඩින් මැෂින් එකක් තියෙන්නේ ඇම්පියර් 200. නමුත් 200 වෙල්ඩින් මැෂින් එකෙන් ගේජ් 8 කූර නැත්තම් 4 mm ඉලෙක්ට්‍රෝඩ් එක පාස් කරන්න පුළුවන්ද? ගොඩක් වෙලාවට අත්දැකීමෙන් දන්නවා ඇති ඒක පාස් කරන්න බැහැ කියලා. ඒකට හේතුව තමයි ඩියුටි සයිකල් කියන එක. මේ ඩියුටි සයිකල් කියන්නේ මොකද්ද? මේ ඩියුටි සයිකල් එක හැම මැෂින් එකකම ගහලා තියෙන දෙයක්. ඒකේ මැනුවල් එකේ හෝ නැත්තම් මෙන්න මේ මම මේ පින්තූරයක් දාලා තිනවා වගේ මැෂින් එකේ එක පැත්තක පොඩි ටැග් එකක් ගහලා ඇති. ඒක තියෙනවා මේ ඩියුටි සයිකල් කියන දේ හැමදේම තියෙනවා. මේ ඩියුටි සයිකල් එක කියන්නේ එක සයිකලයක් කියන්නේ විනාඩි 10ක කාලයක්. අපි මේ සාමාන්‍ය පාවිච්චි කරන විනාඩි 10ක කාලයක් තමයි එක සයිකල් එකක් කියන්නේ. මේකෙදි කොච්චර වෙලා වෙල්ඩ් කරන්න ඕනේද? ඒ විනාඩි 10 තුලදී ඊට පස්සේ මැෂින් එක කොච්චර රෙස්ට් කරන්න ඕනේද? මැෂින් එක වෙල්ඩ් නොකර තියන්න ඕනේ කොච්චර වෙලාවක්ද කියන එක තමයි මේ ඩියුටි සයිකල් එකෙන් ප්‍රධාන වශයෙන් අඟවන දේ. එතකොට මේකට තව දෙයක් බලපානවා. ඒ තමයි අපි අවට තියෙන වාතයේ උෂ්ණත්වය. උදාහරණයක් විදියට ගත්තොත් අපි මෙහෙදි ඩියුටි සයිකල් එක අඩු එකක් නුවර එළියට ගියාට පස්සේ ඒකේ ඩියුටි සයිකල් එක සාමාන්‍යයෙන් වැඩි වෙන්න පුළුවන්. ඒක ඩියුටි සයිකල් එක කිව්වට එහෙම තේරෙන්නේ නැහැ. මෙහෙදි 8 කූරු 3-4ක් ගහද්දි ඕෆ් වෙන වෙල්ඩින් මැෂින් එක නුවර එළියේ වැඩකට ගිහිල්ලා වෙල්ඩ් කරද්දි 8 කූරු 20ක් විතර ගහන්න පුළුවන්. ඒක තමයි මම කිව්වේ රූම් ටෙම්පරේචර් එකත් මේ ඩියුටි සයිකල් කියන එකට බලපානවා කියලා. දැන් මම අර මුලදී කියපු එකට යන්න.
විනාඩි 10ක කාලයන්නේ එක ඩියුටි සයිකල් එකක් කියන්නේ මෙන්න මේ උදාහරණේ මෙන්න මේක බලන්න මේ මෙතන තියෙන මේ chart එක මේ ampere 100 ampere 100 දි මේ welding machine එකේදී ඩියුටි සයිකල් එක 100ට 60ක් තියෙනවා weld කරන්න පුළුවන් විනාඩි sorry weld කරන්න පුළුවන් විනාඩි 6යි ampere 100ක් දාලා weld කරන්න ඕනි කියන්නේ විනාඩි 6යි ඉතුරු විනාඩි 10ම rest කරන්න ඕනි මේක එක දිගට weld කරලා එක දිගට rest කරත් එකයි අපි හිතන්න විනාඩි 2ක් weld කරනවා ආපහු විනාඩි 2ක් rest කරනවා ආපහු විනාඩි 2ක් weld කරනවා ආපහු විනාඩි 2ක් rest කරලා ආපහු විනාඩි 2ක් weld කරත් ඒත් එකමයි කියන්නේ කඩින් කඩ වුණත් ඒකේ සම්පූර්ණ කාලයෙන් 140ක් rest කරන්න ඕනේ 160ක් weld කරනවා නම් ඒක තමයි ඒක සයිකල් එකක් කියලා ඩියුටි සයිකල් එකක් කියලා කියන්නේ ඒ ඩියුටි සයිකල්ස් වෙනස් වෙනවා වෙල්ඩින් මැෂින් එකෙන් මැෂින් එකට දැන් මම ආපහු මේ දකුණු පැත්තේ තියෙන පින්තූරේ වෙල්ඩින් මැෂින් එකක තියෙන අර පිටිපස්සේ අලවලා තියෙන ස්ටිකර් එකේ තියෙන දේ ටැග් එකේ තියෙන දේ කියවන්න තමයි යන්නේ මේ ඩියුටි සයිකල් එක කියන්නේ මේකේ දාලා තියෙනවා 100ට 20 දාලා ඒ යටින් 140 කියලා මේ මොකක්ද මේකෙදි වෙන්නේ අපි weld කරන්නේ ඇම්පියර් 140 දාලා නම් විනාඩි 10න් 100ට 20ක් කියන්නේ කොච්චරක්ද විනාඩි 2ක් විනාඩි 2යි weld කරන්න පුළුවන් ඉතුරු විනාඩි 8ම මැෂින් එක rest කරන්න ඕනේ හැබැයි මේ ඇම්පියර් 140ක දාලා වැඩ කරනවා නම් ඒක මෙහා පැත්තේ තියෙනවා ඇම්පියර් 80ට 100ට 60යි කියලා ඒ එහෙම වෙන්න කොට කොහමද අපි ඇම්පියර් 80 දාලා මේ එකම වෙල්ඩි මැෂින් එක ඉස්සෙල්ලා 140 එකේම ඇම්පියර් 80ට ආඩු කරොත් අපිට විනාඩි 10ක පීරියඩ් එකෙන් විනාඩි 6ක්ම වෙල් කරන්න පුළුවන් විනාඩි 4ක් මැෂින් එක ටෙස්ට් කරන්න ඕනේ හරි ඊළඟ එකේ තියෙනවා 100ට 100ක් ඇම්පියර් 60 දී ඩීපී සයිකල් තියෙනවා ඒක ඒකෙන් කියන්නේ ඇම්පියර් 60 දැම්මොත් විනාඩි 10න් විනාඩි 10ම වෙල් කරන්න පුළුවන් නොනවත්ත. ඔන්න ඕක තමයි ඩියුටි සයිකල් එක. මේ ඔක්කොම වෙන්නේ රූම් ටෙම්පරේචර් එක සාමාන්‍යයෙන් අපි ගන්නේ සම්මතයේ විදියට සෙල්සියස් අංශක 40ක රූම් ටෙම්පරේචර් එකක් තියෙන පරිසරයක් තුළ වෙල් කරද්දි තමයි මේ ඩියුටි සයිකල් එක අදාළ වෙන්නේ කියලා. තේරුණ ඇති නොතේරුණා නම් මගෙන් ප්‍රශ්න අහන්න. එතකොට අපි අර මුල උදාහරණයට යන් අපි කිව්ව A කියන ආයතනයේ වෙල්ඩින් මැෂින් එක සමහර විට ඇම්පියර් 250ම වෙන්න පුළුවන් මැක්සිමම් අවුට්පුට් එක. නමුත් ඒක අපි හිතන්නකෝ අටේ කූර ගන්න ඇම්පියර් 180 කියලා. ඒකෙදි 100ට 60ක් ඩියුටි සයිකල් තියනවා වෙන්න පුළුවන්. B කියන ආයතනෙන් ගත්ත එක ඇම්පියර් 250 වෙන්න ඇති අවුට්පුට් එක මැක්සිමම් අවුට්පුට් එක. නමුත් ඒකේ ඩියුටි සයිකල් එකේ 100ට 60 කියන එක ඇත්තේ සමහර විට ඇම්පියර් 90 දී වගේ වෙන්න පුළුවන්. ඒකයි ඒ මැෂින්ස් දෙකේ වෙනස. ඒ මැෂින්ස් දෙකේ ගාණ වෙනසත් ඒකයි බොහෝ විට එච්චර ලොකු ගැප් එකක් එන්න weld කරන්න බැරි හේතුවත් B කියන ආයතනෙන් ගත්ත welding machine එක weld කරන්න බැරි හේතුවත් බොහෝ විට ඒක වෙන්න පුළුවන්. එතකොට දැන් මම මුගක් වෙලාවට garment tenders වල එහෙම දැකලා තියෙනවා 100ට 60 ඩියුටි සයිකල් එක ඕනේ කියලා. නැත්නම් සමහර චයිනීස් මැෂින්ස් වල චීනෙන් ආයනනය කරන මැෂින්ස් වලත් ගහලා තියෙනවා. උපරිම ඇම්පියර් ගාන දාලා ඇම්පියර් 250 100ට 60 ඩියුටි සයිකල් කියලා තියෙනවා. ඒක කවදාවත් වෙන්න බැරි දෙයක්. මොකද එහෙම වෙල්ඩින් මැෂින්ස් තියෙනවා නම් 100ට 60 උපරිමේ තියෙනවායි කියන්නේ ඒ වෙල්ඩින් මැෂින්ස් වල කාර්යක්ෂමතාවය ඉතාමත් ඉහළයි. නමුත් චීනෙන් වගේ ගෙන්නන මේ ලංකාවේ ගෙන්නන වෙල්ඩින් මැෂින්ස් ගැන එහෙම විශ්වාසයක් තියන්න බැහැ. මොකද ලංකාවේ ගෙන්නන්නේ චීනේ තියෙන ගණන් අඩුම තැනින් ගන්න පුළුවන් අඩුම වෙල්ඩින් මැෂින්ස් තමයි බොහෝ ආයතන ගෙන්නන්නේ. ඒ හින්දා ඒ ඔය චයිනීස් මැෂින්ස් වල මේ ඩියුටි සයිකල් කියන එක මේ මෙහෙම මේ ස්ටිකර් එකේ තිබ්බට ඒවා විශ්වාස කරන්න අමාරුයි. ඒක හින්දා හොඳ reputed නැත්තම් ඒ පිළිගත් ආයතනයක නිෂ්පාදනය කරන welding machine එක තමයි මේ duty cycle 100%ම නිවැරදි කියලා අපිට පිළිගන්න පුළුවන් වෙන්නේ.
එතකොට හැම වෙල්ඩින් මැෂින් එකකම මේ උපරිම වෙල්ඩින් ඇම්පියර් ගන්න උපරිම අවුට්පුට් එක දැන් මේ 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 ටැග් එකට අදාළ ප්ලාන්ට් එකේ උපරිම ඇම්පියර් ගන්න ඇම්පියර් 140යි උපරිම ගන්නක් දාලා තිනවා 160 දී තියෙන ඇම්පියර් ගන්නක් දාලා තිනවා 100 දී තියෙන ඇම්පියර් ගන්නක් දාලා තිනවා ඇයි මේ උපරිම එක සාමාන්‍යයෙන් තේරෙනවානේ දැන් අපි ඇම්පියර් 250 වෙල්ඩින් මැෂින් එකක් ගත්තා නම් 250 දී වෙල්ඩින් ඩියුටි සයිකල් එක කීයද කියලා දාන එක සාමාන්‍ය දෙයක් මොකද ඒක ප්ලාන්ට් එකේ ඩියුටි සයිකල් එකේ ඒකෙන් හිතා ගන්න පුළුවන් ඇම්පියර් 250 අපි උපරිම දාලා වෙල්ඩ් කරනවා නම් අපිට කොච්චර වෙලාවද වෙල්ඩ් කරන්න පුළුවන් කියලා දැන එතකොට 160 කියලා දාන්නේ ඇයි ලෝකේ ඉන්න හොඳම වෙල්ඩර් කෙනෙක් වුණා විනාඩි 10ක් කාලයක් ගත්තොත් උපරිම වෙල්ඩ් කරන්නේ විනාඩි 6යි ඒ කියන්නේ 160යි විනාඩි 10ෙන් නම් 160යි يعني විනාඩි 6යි ඉතුරු විනාඩි 4 එයා අනිවාර්යෙන්ම ප්ලාන්ට් එක රෙස්ට් වෙනවාමයි හේතුව තමයි එයා එක්ක වෙල්ඩින් කූර මාරු කරනවා එක්ක එතන වෙල්ඩින් එක ඉවරලා ඊළඟ තැන වෙල්ඩින් එකට යන්න මාරු වෙද්දි එතන යන ඒ වෙලාව ප්ලාන්ට් එක මේ පාවිච්චි නොකරන වෙලාව එහෙම නැත්නම් මෙයා එක දිගට මනුෂ්‍යයෙන් ඒ නිසා එයා පොඩ්ඩක් රෙස්ට් කරනවා විනාඩි 10ක් කාලයක් ගත්තොත් ඒක ලෝකේ ඉන්න උප්පරිම හොඳම වෙල්ඩර් කෙනෙක් වුණත් විනාඩි 10ක් කාලයක් ගත්තොත් විනාඩි 6යි තමයි වැඩ කරන්නේ කොච්චර හොඳ එක්කෙනෙක් වුණත් ඒකයි මේ හැම වෙල්ඩින් මැෂින් එකකම 160 ඩියුටි සයිකල් එක මොන ඇම්පියරේජ් එකේද තියෙන්නේ කියලා දාන්නේ එතකොට අපි හිතන්නකෝ අපේ වෙල්ඩර් හොඳ වෙල්ඩර් කෙනෙක් එයාට තෝරගන්නවා නම් අපි වෙල්ඩින් මැෂින් එක එයා පාවිච්චි කරන්නේ ඇම්පියර් 80ක ගහන්න පුළුවන් රොඩ් එකක් නම් මෙන්න මේ 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 තියෙන මේ වෙල්ඩින් මැෂින් එක හරියටම හරි මොකද එයා පාවිච්චි කරන්නේ උඩරිම ඇම්පියර් 80යි ඇම්පියර් 80 මේකේ 160ක ඩියුටි සයිකල් එකක් තියෙනවා ඒ කියන්නේ වෙල්ඩර් කොච්චර කරත් මේ මැෂින් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ මැෂින් එක ඕවර්හීට් වෙන්නේ නැහැ රත් වෙලා ඕෆ් වෙන්නේ නැහැ එතකොට සමහර විට මේ මැෂින් එක අපි රොබෝ ආම් එකකට සෙට් කරන්න ඕනේ. නැත්තම් වෙනින් ට්‍රැක්ටර් වෙල්ඩින් වෙනින් ක්‍රම තියෙනවා. මැෂින් එකකට සෙට් කරන්න ඕනේ. ඒ වගේ වෙලාවට මේ මැෂින්ස් අර මිනිස්සු වගේ රෙස්ට් කරන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ හින්දා තමයි මේ හැම වෙල්ඩින් මැෂින් එකකම මේ ටැග් එකේ 100ට 100 ඩියුටි සයිකල් එකක් මොන ඇම්පියර් එකේද තියෙන්නේ කියලා දාලා තියෙන්නේ. එතකොට මේ 100ට 100 අදාළ වෙන්නේ මැෂින්ස් වලට සෙට් කරද්දි 100ට 60 අදාළ වෙන්නේ සාමාන්‍ය මිනිහෙක් වෙල්ඩින් කරද්දි මේ 100ට 20 කියලා මේ දාලා තියෙන්නේ මේකේ තියෙන උපරිම ඇම්පියර් ප්‍රමාණයදී තියෙන ඩියුටි සයිකල් එක. හරි ඩියුටි සයිකල් එක ගැන නොතේරුණා නම් ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්න අහුවොත් තමයි මට කියලා දෙන්නත් පුළුවන් වෙන්නේ. ප්‍රශ්න නැන්නේ වගේ හරි එතකොට අනිත් එක මේ ඉන්පුට් අවුට්පුට් අපි තෝරගන්නත් ඕනේ වෙල්ඩින් මැෂින් එක බලද්දි අපේ අපිට දැන් සමහරු හිතනවා අපිට ඇම්පියර් 400 වෙල්ඩින් මැෂින් එකක් ඕනේ ඇම්පියර් 400 වෙල්ඩින් මැෂින් එකෙන් තමයි වෙල්ඩ් කරන්න පුළුවන් මේ අපේ වැඩේ කරන්න පුළුවන් නමුත් අපේ ආයතනයේ තියෙන්නේ සිංගල් ෆේස් එහෙමනම් අපිට ඇම්පියර් 400ක් ගන්න පුළුවන් සිංගල් ෆේස් වෙල්ඩින් මැෂින්ස් තියනවාද? ඇත්තම කතාව ගත්තොත් ඇම්පියර් 400ක් ගන්න නම් සිංගල් ෆේස් වෙල්ඩින් මැෂින්ස් ලෝකේ නිෂ්පාදනය වෙන්නේ නැහැ. එහෙම නිෂ්පාදනය කරලා තියෙන සමහර වෙල්ඩින් මැෂින්ස් තියෙනවා සිංගල් ෆේස් සහ 2 ෆේස් දෙකෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. හොඳට බලන්න වෙල්ඩින් මැෂින් එකේ ඒකේ දාලා තියෙනවා මේ වගේ මේ මේ පිටිපස්සේ තියෙන ලේබල් එකේ සිංගල් ෆේස් නම් ඒක යන්න පුළුවන් උපරිම ඇම්පියර් ගන්න මෙන්න මෙච්චරයි කියලා අර 400 නෙමෙයි දාලා තියෙන්නේ. නමුත් 2 phase හෝ 3 phase පාවිච්චි කරනවා නම් යන්න පුළුවන් මෙන්න මේ උපරිම 400ට යන්න පුළුවන් කියලා. අන්න ඒ නිසා ඒකත් වැදගත්. අපි වෙල්ඩින් මැෂින් එක ගද්දි අපි ඇම්පියර් ගන්න හිතනා වගේම ඩියුටි සයිකල් එක හිතනා වගේම අපිට ලබා දිය හැකි power input එක නැත්තම් power supply එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක කොච්චර ඇම්පියර් ගණක් අදිනවද ඒ ඒ ඒවත් බලන්න ඕනේ දැන් මේකේ
ඇම්පියර් මැක්සිමම් 25ක් මේ 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 වෙල්ඩින් ප්ලාන්ට් එක මේ මේ ටික එක තියෙන එකේ මේව කරනවා උපරිමේදී. එතකොට ඇම්පියර් 25ක් නම් අපි කොහොමද අපිට සාමාන්‍ය ප්ලග් එකෙන් ගන්න බෑ. එහෙමනම් ඒක වැඩි ඇම්පියර් ප්‍රමාණයක් එන සර්කිට් එකක් නැත්තම් PC මේ සර්කිට් බ්‍රේකර් එකක් හරහා ගන්න ඕනේ. ඒ වගේ ඒව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. හරි. අපි දැන් යමු වෙල්ඩින් කටින් මැෂින් ටෙක්නොලොජි පැත්තට. අපි දැන් වෙල්ඩින් මැෂින්ස් ගැන අපි දැන් සාමාන්‍ය ප්‍රොසෙස් ගැනයි වෙල්ඩින් මැෂින් එකේ ඩියුටි සයිකල් ගැනයි ඒවා ගැන දන්නවා. එතකොට වෙල්ඩින් මැෂින්ස් තාමත් නිතර මිනිස්සු හොයන දෙයක් තමයි අර ඉස්සර කාලේ වගේ ඔයිල් බාත් වෙල්ඩින් මැෂින්ස් ගවර්න්මන්ට් ටෙන්ඩර්ස් වල පවා ඔය රේල්වේ ටෙන්ඩර්ස් වල එහෙම මම දැකලා තියෙනවා. ඔයිල් කූල් වෙල්ඩින් මැෂින්ස් ගැන නිතර කූල් ගැන අහන්නේ. දැන් අර මම කිව්වේ සුදුසු නැති වෙල්ඩින් මැෂින්ස් අපේ වැඩේට හරියන්නේ නැති වෙල්ඩින් මැෂින්ස් අපි අරගෙන අපි අපේ මිනිස්සු ඒවයින් පාඩම් ඉගෙනගෙන තියෙන්නේ. හැබැයි ඒ කරන්නේ වැරදි දෙයක් තමයි. ඊට පස්සේ ආපහු වැරදි පැත්තකට තමයි යන්නේ. මොකද අපි ඩියුටි සයිකල් ගැන දන්නේ නැතුව අපි වෙල්ඩින් මැෂින් එකක් ගන්නවා මොනවා හරි පොඩි වෙල්ඩින් මැෂින් එකක් MP 250. ඒක අරගත්තට පස්සේ ඒක ටික වෙලාවක් වෙල් කරද්දී ඕෆ් වෙනවා. එහෙමනම් අපි ඊට පස්සේ හිතනවා නෑ අපි මේ අලුත් ඒවා හරියන්නේ නෑ. එහෙනම් ගන්න ඕනේ අර පරණ තිබිච්ච අර ඉස්සර වගේ අර ඔයිල් පුරවපු ඔයිල් බාත් වෙල්ඩින් මැෂින් එකක් ගන්න. ඒවා නම් ඕෆ් වෙන්නේ නෑ කියලා අපෝ මේ මැෂින් එකකට යනවා. ඒක නෙමෙයි හරි ක්‍රමය. ඇත්තටම අපි අලුත් තාක්ෂණයට යන්න ඕනේ. හරි දේ ගන්න ඕනේ අලුත් තාක්ෂණය එක්කම අපි අපිට ගැළපෙන දේ ගන්න ඕනේ. මම දැන් ගැළපෙන දේ තෝරගන්න විදිය කිව්වනේ. ඒත් එකටම ඒත් එක්කම අපි අලුත් තාක්ෂණය මොකද්ද කියන එක දැන් මීට ඉස්සරහට කතා කරමු. එතකොට තාක්ෂණය අපි දැන් ඉස්සෙල්ලාම වෙල්ඩින් මැෂින්ස් කියන එක ආවේ සාමාන්‍ය ට්‍රාන්ස්ෆෝමර් එකක් පොතලා ඒකේ එක පැත්තකින් AC කරන්ට් එකක් දෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එකෙන් මොකද්ද වෙන්නේ කියලා දන්නවනේ නේ. වෝල්ට් වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් එක වෙන්නේ වෝල්ටීයතාවය අඩු කරලා ඇම්පියර් ප්‍රමාණය ධාරාව වැඩි කරලා එළියට දෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් ගන්න සාමාන්‍ය විදුලිය ඒකේ වෝල්ටීයතාවය වැඩි වෝල්ටීයතාවය අඩු කරලා ඇම්පියර් ප්‍රමාණය වැඩි කරලා දෙනවා. කියන්නේ ඒ පැත්ත ඇල්ලුවට කරන්ට් එක වදින්නේ එහෙම නැහැ. ඒක තමයි ප්‍රධාන වශයෙන් වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් එකකින් උනේ. එතකොට ඒ වගේ දෙයක් වෙද්දි මම මේ බොහොම සරලව පැහැදිලි කරන්නේ මේකට කියනවා අර විද්‍යුත් චුම්බක ප්‍රේරණය කියලා. ඒ බර වචන තියෙනවා මම ඉවත් එක්ක කතා කරන්න යන්නේ. මම හරිම සරල ආකාරයට කියන්නේ. එතකොට අර වගේ ඒ වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් එකකින් ඒ වගේ පරිවර්තනයක් කරද්දි ඒ වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් එකේ මේක බලය පරිවර්තනය කිරීමන්නේ. එතකොට යම් ප්‍රමාණයක් ශක්තිය පරිවර්තනය කිරීමෙන් යම් ශක්තිය ප්‍රමාණයක් අපතේ යෑමක් සිදු වෙනවා. ඕනෙම එකක එහෙමයි. දැන් නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි විදුල් ශක්තිය ආලෝක ශක්තියට බලපත් කරන සාමාන්‍ය ෆිලමන්ට් එක තියෙන බල්බ් එකක් ගත්තා අපිට ආලෝක ශක්තිය දෙනවා වගේම ඊටත් වඩා ප්‍රමාණයක් තාප ශක්තිය විදිහට අපතේ යෑමක් සිද්ධ වෙනවා. වෙල්ඩින් ප්ලාන්ට් වලත් ඒ වගේ. අපි කරන්ට් එක මේ යම් ශක්තියක් තවත් ශක්තියක් ශක්තිය වෙනසකට පෙරලනවා. ඒ පෙරලද්දි අපතේ යන ශක්තියකුත් තියෙනවා. ඉතින් වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් එක අරම හැදුවට මේ අපතේ යන ශක්තිය නිසාම මේ ට්‍රාන්ස්ෆෝමර් එක එක්ක පිච්චිලා යන්න පුළුවන්, දැවිලා යන්න පුළුවන්. ඒකට අපි මේකේ මේ තාපය පිට වෙන තාපය ට්‍රාන්ස්ෆෝමර් එකට බලපාන්න නැති වෙන්න අපි ඒක ඒ කාලේ මූලිකම අවධිය කරේ ඒක ඔයිල් බාත් එකකට නැත්නම් ඔයිල් පුරවපු ටැංකියකට ගිල්ලෙව්වා ට්‍රාන්ස්ෆෝමර් එක. ඒකට කියනවා ඔයිල් බාත් ට්‍රාන්ස්ෆෝමර් කියලා. ඔයිල් බාත් ට්‍රාන්ස්ෆෝමර්ස් තාමත් ලංකාව, අප්‍රිකාව වගේ රටවල් වල තාමත් පාවිච්චි කරනවා. ඇත්තටම බැලුවොත් ඉන්දියාව වගේ රටක්වත් දැන් පාවිච්චි කරන්නේ නැහැ.
නමුත් ලංකාව තාමත් පාවිච්චි කරනවා. හොඳම උදාහරණයක් ගත්තොත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළවෙනි හා දෙවෙනි වසර ශිෂ්‍යයින්ටත් වෙල්ඩින් කියලා බොහොම පොඩ්ඩක් කරන්න තියෙනවා. ඒ බොහොම පොඩ්ඩක් කරන්නත් ආක් වෙල්ඩින් වලට තියෙන්නේ එංගලන්තෙන් ඒ දවස්වල ගෙනාපු ඔය වගේ ඔයිල් බාත් ට්‍රාන්ස්ෆෝමර්ස් තියෙනවා. එතකොට මේ ඔයිල් බාත් ට්‍රාන්ස්ෆෝමර්ස් හැදුවට පස්සේ මේකේ කරන්ට් එක වෙනස් කරන්න දැන් අපිට එක එක කූරුව වලට අවුට්පුට් කරන්ට් එක වෙනස් වෙනවානේ. වෙනස් වෙන්නේ අවශ්‍ය වෙන්නේ ඒකට මෙන්න මේ 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 ප්ලාන්ට් එකේ මේ නිල් පාට ප්ලාන්ට් එකේ දාලා පෙන්නලා තියෙන විදිහට එක එක කරන්ට්ස් ගන්න ටර්මිනල්ස් කීපයක් අවුට්පුට් එක ගන්න හැදුවා. එතකොට අපි එකක් ඇර්ත් එක විදිහට අරගන්නවා. අනිත් ටර්මිනල්ස් වලින් අපිට අවශ්‍ය කරන්ට් ප්‍රමාණය ගන්න පුළුවන්. අපි හිතමුකෝ 10 කූරට මේ තුන්වෙනි ටර්මිනල් එක නම් 8 කූරට 6 වෙනි ටර්මිනල් එක වගේ තමයි එහෙම ගන්න විදිහට තමයි හදලා තියෙන්නේ. එකම ප්‍රශ්නේ තියෙන්නේ ඔය දෙක අතරට අවශ්‍ය කරන්ට් එක කියන්නේ ෆයින් ටියුනින් එකක් අපිට එළියට ගන්න කරන්ට් එක දැන් එක එක ටර්මිනල් එකකින් ඇම්පියර් 150ක් එනවා නම් ඊළඟ ටර්මිනල් එකේ 180ක් එනවා නම් අපිට 170ක් ගන්න 165ක් ගන්න තැනක් නැහැ මේකෙදි. අන්නේ අපහසුතාවයේ වින්දා. ඊට පස්සේ ඒකට අපි ඊළඟට මේ මැද කහපාට තියෙන ප්ලාන්ට් එකේ වගේ ඒ ක්‍රමයකට ආවා. ඒකට කියන්නේ මූවබල් කෝ ට්‍රාන්ස්ෆෝමර්. මූවබල් කෝ කියන්නේ මේ කෝර් එක මූව් කරන්න පුළුවන්. ඇතුලේ ඔක ට්‍රාන්ස්ෆෝමර් එකේ කෝර් එකක් කියලා එකක් තියෙනවා. ඒකෙන් අපිට අවශ්‍ය කරන්ට් ප්‍රමාණය අපිට අවශ්‍ය ප්‍රමාණයට හදා ගන්න පුළුවන්. නමුත් මේකෙදි අර ඔයිල් බාත් කූලින් මෙතඩ් එක හරියන්නේ නැහැ. ඒකට කරේ මේකට ෆෝස්ඩ් එයා නැත්තම් ෆෑන් එකකින් හුලං ලබා දෙනවා. ඒ හුලඟෙන් සිසිල් කරා මේ වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් එක. එතකොට අපේ කියන දේවල් ඔක්කොම හරි. නමුත් දැන් මේකේ වාසි තියෙනවා අර අර කලින් ඔයිල් බාත් එකේට වඩා අර මං කිව්ව විදිහටම ෆයින් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඒත් එකම බර ගොඩක් අඩු වුණා. නමුත් මේකේ අවාසිත් තියෙනවා. අවාසි මොනවද? මේ විදියට කරාම වෙල්ඩින් මැෂින් එක උගාක් විශාලව හදන්න ඕනේ. ඒත් එක්කම ෆෑන් එහෙම ලොකුවට හදන්න ඕනේ. මේ ෆෑන් එක කැරකෙන දෙයක් නිසා ගොඩක් වෙලාවට අපි වැඩ කරන එන්වයරන්මන්ට් එකේ තියෙන්නේ යකඩ කුඩු වගේ දේවල් නිසා අර ෆෑන් එක ඇදලා අරගෙන අර කුඩු හිර වෙලා මේ ප්ලාන්ට් ඉක්මනට විනාශ වෙනවා. ඒක එකක්. අරිට එක මූවබල් කෝ කියන්නේ හරිම මෙකැනිකල් දෙයක්නේ. මේක කෝර් එක එහාට මෙහාට පීල් එක යනවා එනවා. එතකොට ඒ පීලි හිර වෙනවා කාලෙකදී. එතකොට ප්ලාන්ට් එක විශාලව හදන්න ඕන වුණා. මොකද ඕකේ පොඩි ප්ලාන්ට්ස් හැදුවාම ඒක ඉක්මනට ඕෆ් වෙනවා. මොකද ඒකේ ඩියුටි සයිකල් එක අඩුයි. මේක ප්ලාන්ට් එක ලොකුවට හදන්න කෝර් එක ඝනකමට හදන්න ඕන වුණා. ඒකට ෆෑන් දාන්න වුණා. ඒ නිසා මේ ප්ලාන්ට් එකත් ටිකක් අර පාවිච්චි කිරීමේදී හැන්ඩ්ලිං වලදී නැත්නම් එහෙම මේ ගෙනියද්දී හරි කරදර අවස්ථාවක්. හැබැයි මෑතක් වෙනතුරු ඔය වෙල්ඩින් මැෂින්ස් දැනටත් ගොඩක් ලංකාවේ පාවිච්චි කරනවා. තාම නිෂ්පාදනය කරනවා එයා කූල් කියන වෙල්ඩින් ප්ලාන්ට්ස්. ඔයිල් බාත් නම් දැන් ඔය ලංකාවේ බොහොම කීපයක් කම්පැනිස් නිෂ්පාදනය කරා. ඒ ඇරෙන්න කරනවා අඩුයි. නමුත් ඔයිල් මේ එයා කූල් ප්ලාන්ට්ස් නම් තාම නිෂ්පාදනය කරනවා. මොකද සමහර වැඩවලදී එයා කූල් මැෂින්ස් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. දැන් අලුත් ටෙක්නොලොජි එක අලුත් කිව්වට මේක අලුත් නෑ. දැන් අවුරුදු 15ක් 20ක් විතර වෙනවා ඉන්වර්ටර් කියන ටෙක්නොලොජි එක. ඉන්වර්ටර් ටෙක්නොලොජි එකෙන් වෙන් කරන්නේ අර ට්‍රාන්ස්ෆෝමරේ කුඩා කරලා තියෙනවා. මේකේ අවුට්පුට් එක ඉතාමත් කාර්යක්ෂම කරලා තියෙනවා. ඇතුලේ මේකේ ඉලෙක්ට්‍රොනික පද්ධතියක් මගින් මේකේ කාර්යක්ෂමතාවය වැඩි කරලා තියෙනවා. එතකොට මේ ඉන්වර්ටර් එකේ වාසිය ගොඩක් සැහැල්ලුයි. නමුත් ඩියුටි සයිකල් එක ගොඩක් වැඩි. මේ පෙන්නලා තියෙන වගේ පොඩි සූට් කේස් එකක් වගේ කේස් එකක් හුඟක් මැෂින්ස් එනවා. එතකොට අපිට වහලවල් වල වැඩ කරද්දී දැන් ඉස්සර නම් අනිත් මැෂින්ස් තියෙද්දි කේබල් එක තමයි ගොඩක් වෙලාවට දික් කරන්න වෙන්නේ වෙල්ඩින් කේබල් එක. නමුත් ඉන්වර්ටර්ස් වලදී පවර් කේබල් එක දික් කරගෙන උස තැන් වලදී දුර වෙල්ඩින් මැෂින් එක ළඟට ගෙනියන්න පුළුවන්. එහෙම වෙල්ඩ් කරන්න පුළුවන්. මේ ප්‍රධානම හේතුව තමයි මෙහි කාර්යක්ෂමතාවය වැඩි නිසා
ලබා ගන්නා කරන්ට් එක අඩුයි. කියන්නේ අපි පැහැදිලි භාෂාවෙන් කිව්වොත් අපිට විදුලි බිල අඩු කරගන්න පුළුවන්. මේ වෙල්ඩින් මැෂින් එක. විදුලි බිල අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම අවුට්පුට් එක නැත්තම් එළියට එන කරන්ට් එක ගොඩක් වෙලාවට DC මැෂින්ස් තියෙන්නේ. අර අනිත් අර කලින් කිව්ව මැෂින්ස් දෙවර්ගයටම වඩා ඉතාමත් හොඳ අවුට්පුට් එකක්. කියන්නේ වෙල්ඩින් කරන්න ලේසි අවුට්පුට් එකක් මම කරන්න පුළුවන්. ඊටත් අමතරව තව මේකට එක එක එක්ස්ට්‍රා ඔප්ෂන්ස් දීලා තියෙනවා දැන් එන ඉන්වර්ටර් වෙල්ඩින් මැෂින්ස් වල. එකක් තමයි හොට් ස්ටාර්ට් කියන එක. දැන් ඉස්සර අනිත් වෙල්ඩින් මැෂින්ස් වලින් වෙල්ඩින් කූරක් පත්තු කරද්දී ටිකක් ගහලා ආපහු පත්තු කරද්දී පොඩ්ඩක් තට්ටු කරලා කරලා අර ෆ්ලක්ස් ටික ඉස්සර කැඩෙනකන් තට්ටු කරන්න ඕනේ. කරලා තමයි වෙල්ඩින් කරන්න වෙල්ඩ් වෙන්න පටන් ගන්න. නමුත් ඉන්වර්ටර්ස් වල තියෙනවා ඒ වෙනුවට හොට් ස්ටාර්ට් කියලා ඔප්ෂන් එකක්. ඒ හොට් ස්ටාර්ට් ඔප්ෂන් එක නිසා වෙල්ඩින් කූර තියපු ගමන් අපි ඇම්පියර් 140න් වැඩ කරනවා නම් වෙල්ඩින් කූර තියපු ගමන් එතෙන්ට ඇම්පියර් 200ක විතර කරන්ට් එකක් ඇවිල්ලා මුලදී ආරම්භය ලබා දෙනවා. ආරම්භය ලබා දීලා ඊට පස්සේ දිගටම වෙල්ඩ් කරගෙන යන්න පුළුවන්. ගොඩක් වෙලාවට DC අවුට්පුට් එක තියෙන්නේ. DC අවුට්පුට් එක තියෙනවා කියන්නේ ස්මූත් වෙල්ඩින් එකක් කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වාසි තියෙනවා ඉන්වර්ටර් ටෙක්නොලොජි. එතකොට ඉන්වර්ටර්ස් වලින් මම කිව්වා වගේ ගොඩක් සැහැල්ලුයි, ඩියුටි සයිකල් එක වැඩි, හොඳ වෙල්ඩින් එකක් කරන්න පුළුවන් අඩු කරන්ට් එකක් වැය වෙන්නේ. ඔන්න ඔය වගේ වාසි ගොඩක් තියෙනවා. මොනවා හරි ගැටලු තියෙනවද? හරි. අපි වෙල්ඩින් මැෂින් එකක් ගද්දී ඊට අමතරව බලන්න ඕනේ එහි වර්ග කිහිපය. ඉන්වර්ටර් ටෙක්නොලොජි එකේදී කරන්නේ AC එක මේ DC වලට කන්වර්ට් කරනවා මේ ඉන්වර්ටර්ස් යූස් කරලා. ඒකද? නැහැ. ප්‍රධාන වශයෙන්ම කරන්නේ මේකේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා. දැන් ඉන්වර්ටර් වෙල්ඩින් මැෂින්ස් තියෙනවා, AC අවුට්පුට් එක තියෙන වෙල්ඩින් මැෂින්ස් උත් තියෙනවා. ඔව්. AC අවුට්පුට් එක තියෙනවා. නමුත් දැන් ආක් වෙල්ඩින් වලදී DC අවුට්පුට් එක තියෙන වෙල්ඩින් මැෂින්ස් තමයි ගොඩක් ආකූර වලට සපෝට් කරන්නේ. විශේෂයෙන්ම ස්පෙෂල් ඉලෙක්ට්‍රෝඩ්ස් වලට DC අවුට්පුට් එක තියෙන වෙල්ඩින් මැෂින්ස් ඕන වෙනවා. ඒ හින්දා හැම හුඟක් වෙලාවට ඉන්වර්ටර්ස් හදන්නේ අවුට්පුට් එක DC අවුට්පුට් එක තියෙන වෙල්ඩින් මැෂින්ස් විදියට. එහෙම නැතුව AC අවුට්පුට් එක තියෙන වෙල්ඩින් මැෂින්ස් උත් තියෙනවා. ඕනම් ඩී කියන්නේ AC DC කන්වර්ට් කරලා ආපහු AC වලට යනවාද? ඒකද වෙන්නේ? ඕන කරන ආපහු AC වලට යනවා. ඒකේ වෙන්නේ IGBT කියලා තියෙනවා ගේට් ඉලෙක්ට්‍රොනික්ස් මේවා වගේ. ඒ වගේන් තමයි මේක කන්ට්‍රෝල් වෙන්නේ. එතකොට කරන්ට් එක මේක ප්‍රධානම දේ තමයි වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් එකට හයි ෆ්‍රීකවන්සි එකකින් ඉන්පුට් එක දෙනවා. හයි ෆ්‍රීකවන්සි එකෙන් දෙනවා. දැන් 50 හර්ට්ස් නේ සාමාන්‍ය තියෙන මෙහෙ හර්ට්ස් ගන්න. මේක 50 හර්ට්ස් එක 5 කිලෝ හර්ට්ස් වගේ එකකින් තමයි ඉන්පුට් එක දෙන්නේ. එතකොට අවුට්පුට් එකත් ඒ වගේම අපිට අවශ්‍ය ප්‍රමාණ කියන්නේ මේ 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 අඩු වැඩි කරලා කරන්ට් එක වැඩි කරලා වෝල්ටේජ් එක අඩු කරලා අර 5 කිලෝ හර්ට්ස් වගේ අවුට්පුට් එක දෙනවා. ඊට පස්සේ ඒක DC කරලා වෙනම සර්කිට් එකකින් ගන්නවා. ඒකේ ප්‍රයිමරි PCB secondary PCB කියලා තියෙනවා. ප්‍රයිමරි එකෙන් කරන්නේ අර හයි ෆ්‍රීකවන්සි එක හදලා දෙනවා. ඊට පස්සේ secondary එකෙන් කරන්නේ අපි control module කරන එක ඒ ටික කරන්නේ controlling side. Thank you. Okay. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද? හරි. ඊට පස්සේ අපි welding machine එකක් ගද්දී වගකීම, ඒකේ වගකීම සහ අලවියෙන් පසු සේවය ගැන හුඟක් බලන්න ඕනේ. දැන් ගොඩක් ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔය ඉන්වර්ටර් වගේ welding machines ගත්තාම ඒකට හරි වගකීමක් නැත්තම්. මොකද මේක ටිකක් සංකීර්ණ සර්කිට් එකක් තියෙන ඇතුලේ. ඒක ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඒක මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ඒක රිපයර් කරන්න. ඉතින් අපි අර හැමතැනම දැන් ගණන් අඩුවට තියෙනවා ඔයගේ welding machines. නමුත් ඒකෙදී අපි හුඟක් වෙලාවට වගකීම සහ අලවියෙන් පසු සේවය කියන එක බලන්න. මම කිව්වා වගේ අර සමහර චයිනීස් මැෂින්ස් තියෙනවා ඒකේ අර ඩියුටි සයිකල් එක දාලා තිබ්බට දැන් අපි හිතනවානේ දැන් මම කිව්වේ අපිට ඇම්පියර්
එකසිය හැටක් ඇති අටේ කූර ගන්න කියලා අපි ඇම්පියර් එකසිය හැට සීයට හැටේ ඩියුටි සයිකල් එක තියෙන වෙල්ඩින් මැෂින් එකක් ගත්තොත් සමහරට පිළිගත් ආයතනයෙන් ගත්තොත් ඒකේ වෙල්ඩින් මැෂින් එක අපි ඒක හරියට මේ විදිහටම තියෙනවා අටේ කූර කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් ඉතින් ඇම්පියර් 250 ප්ලාන්ට් එකක් ඇම්පියර් 160 දී අටේ කූර දිගටම ගන්න පුළුවන් මේ මැෂින් එකේ ඒ ඩියුටි සයිකල් එක ඒ අවශ්‍ය විදිහට තියෙනවනේ නමුත් සමහරට ඒ විදිහටම ගහලා තියෙන මැෂින් එකක් අර වගකීමක් නැති තැනකින් ගත්තොත් එහෙම කරගන්න බැරි වුණත් අඩුතරමින් එයාලා වග කියන්නේවත් නැහැ නේ කියන්නේ. එයාලා සමහරවිට දන්නේවත් නැහැ මොකද මේ ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් ඇති වුණාම බොහෝලතාවට අපිම තමයි අමාරු වෙන්නේ. ඉතින් හැම වෙලාවෙම වගකීම සහ අලවියෙන් පසු සේවය කියන එක හැම වෙලාවෙම මැෂින් එකක් ගද්දි වෙල්ඩින් මැෂින් එකක් ගද්දි බලන්න මොනවා හරි වෙල්ඩින් මැෂින් සම්බන්ධ මොනවා හරි ගැටලු තියෙනවා නම් මට කියන්න වෙලාවත් මුගක් සීමිත නිසා මම ඊළඟ එකට යන්න ඒ අතරේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න මට හරි ඊට පස්සේ අපි කොහොමද වෙල්ඩින් කන්සියුමබල් එකක් නැත්තම් හරි වෙල්ඩින් කූරක් නැත්තම් වෙල්ඩින් වයර් එකක් තෝරගන්නේ කියන එක තමයි බලන්නේ මම මේක ටිකක් ඉක්මනට කරගෙන යන්න අපි ප්‍රධාන වශයෙන් අපි වෙල්ඩින් කරන්නේ ඇයි බොහෝ වෙලාවට මොකක් හරි දෙයක් ජොයින් කරන්න නැත්නම් එකතු කරන්න එහෙම නැත්නම් පුරවන්න ෆිල් කරන්න ওই දෙකට තමයි වෙල්ඩින් කියන එක ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ එතකොට අපි බලන්න ඕනේ මොනවද අපි වෙල් කරන්න තියෙන්නේ මොකද්ද මැටීරියල් වෙල් කරන්න තියෙන්නේ සමහරවිට එකම මැටීරියල් එක වෙන්න පුළුවන් සමහරවිට එක මැටීරියල් එකක් තවත් වෙනින් මැටීරියල් එකක් එක්ක වෙල් කරන්න වෙන්න පුළුවන් ඒකින්ද අපි බලන්න ඕනේ මැටීරියල් එක මොකද්ද අපිට වෙල් කරන්න තියෙන්නේ සමහරවිට හිතන්නකෝ කාස්ට් අයන් එකකට යකඩ වෙල් කරන්න වගේ ඒ වගේ වෙනස් වෙනවා ඉතින් අපි හරියට මේ මැටීරියල්ස් අඳුර ගන්න ඕනේ බැරි වෙලා හරි මේ වගේ මැටීරියල්ස් අඳුර ගන්න බැරි නම් ඒකටත් ක්‍රම තියෙනවා මම ඒක ගැන ඉස්සරහට කියන්න ඊට පස්සේ බලන්න ඕනේ අපි මොකද්ද තෝරගන්න වෙල්ඩින් ප්‍රොසෙස් එක කියලා ඒ ප්‍රොසෙස් එක අනුව තමයි අපි කන්සියුමබල් එක පාවිච්චි කරන්නේ නැත්නම් ඒ අපි ගන්න කූර පාවිච්චි කරන්නේ මිග්ද ටිග්ද නැත්නම් ආක් වෙල්ඩින්ද කියන එක ඒක බලපානවා තික්නස් එක අපි වෙල් කරන්න තියෙන එකේ තික්නස් කොච්චරද ඒ අනුව අර ප්‍රොසෙස් එකත් වෙනස් වෙන්න පුළුවන් මම කිව්වේ මික් ආක් හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙනුවට ටික් වෙලින් යන්න පුළුවන්. ඊට අමතරව ටෙක්නොලොජි එකක් බලන්න ඕනේ. මේකේ අවුට්පුට් එක මේ වෙල්ඩින් මැෂින් එකේ අවුට්පුට් එක මංගාව තියෙන වෙල්ඩින් මැෂින් එකේ ටෙක්නොලොජි එක මොකද්ද? ඒකේ අවුට්පුට් එක DC ද නැත්නම් AC එකක්ද තියෙන්නේ? ඒ අනුව අපි හරි කන්සියුමබල් එක තෝරගන්න ඕනේ. ඒකට උදාහරණයක් කියනවා නම් අපි හිතමු අපි පාවිච්චි කරන 70-18 කියලා ලෝ හයිඩ්‍රජන් කූරක් තියෙනවා. ඒක සමහර ඒවා සමහර කූර හරියන්නේ නැහැ AC වෙල්ඩින් මැෂින්ස් වලින් වෙල්ඩ් කරන්න බෑ. ඒකට DC වෙල්ඩින් මැෂින් එකක්ම ඕනේ. ඉතින් ඒක හරියට කන්සියුමබල් එකේ තියෙන ඒ අර ස්පෙસિෆිකේෂන් එක නැත්තම් ඒකේ තියෙන විස්තර කියවලා බලලා තමයි අපි අපේ වෙල්ඩින් මැෂින් එකට ගැලපෙනවද කියලා තෝරගන්න ඕනේ. ඒ මම බොහොම උදාහරණ කීපයකට යන්නම් වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැන. අපි වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගත්තොත් එහෙම ආක් වෙල්ඩින් ගත්තොත් ලංකාවේ වැඩිම පාවිච්චි කරන්නේ ආක් වෙල්ඩින් කූරක් තියෙනවා ගොඩක් පාවිච්චි කරන්නේ යකඩ පාස්සන සාමාන්‍ය මුරුදු යකඩ මයිල් ස්ටීල් කියන ඉලෙක්ට්‍රෝ මේ 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 යකඩ පාස්සන ඔය ග්‍රිල් ගේට්ටු ඒ ඔක්කොම ඒකට තමයි ඇතුළත් වෙන්නේ ඒ වගේ එකකදී පාවිච්චි කරන්නේ එක කූරක් තියෙනවා ඒ කූරු හඳුන්වන අංක තියෙනවා ඒ අංක එකින් එක වෙනස් අංක නමුත් ලෝකේ ගොඩක් පාවිච්චි කරන්නේ AWS කියන ආයතනයේ නිකුත් කරපු ඒ ස්ටෑන්ඩඩ්ස් වලට තියෙන අංක තමයි වෙල්ඩින් කූරක් අඳුනා ගැනීමේදී පාවිච්චි කරන්නේ AWS කියන්නේ American Welding Society කියන එකේ කෙටි අකුරු තුන එතකොට ඒකේ දීලා තියෙන ස්ටෑන්ඩඩ්ස් තියෙනවා ඒ ස්ටෑන්ඩඩ්ස් අනුව හදපු ඉලෙක්ට්‍රෝඩ්ස් AWS නම්බරේ කරන්න පුළුවන්. දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඉස්සෙල්ලා අර වීඩියෝ එකේදී දකින්න ඇති
AWS කියලා නොම්බරේ තියෙනවා නොම්බරේ තේ අංකවලට වෙනම තියෙනවා ටෙන්සයිල් ස්ට්‍රෙන්ත් එක තියෙනවා ඒ වගේ මේක පොෂන්ස් කොහොමද වෙල් කරන්න පුළුවන් කියලා ඒවත් තියෙනවා ඒක ටිකක් උඩට යන එකක් අපි ඒ ගැන විශේෂයෙන්ම කතා කරනවා නම් එහෙම අවශ්‍ය නම් මම පහු කාලෙකදී ඒ ගැන වෙනම වැඩසටහනක් කරන්න එතකොට AWS නම්බර එකෙන් තමයි මූලික වශයෙන් කූරු හඳුනගන්නේ එතකොට මම මෙතෙන්දී කතා කරන්න යන්නේ මයිල් ස්ටීල් ලෝ හයිඩ්‍රජන් හાર્ඩ් ෆේසිං ස්ටේන්ලස් ස්ටීල් cast iron සහ special electrodes ගැන MIG wire සහ TIG rods ගැනත් ඉදිරියට කතා කරමු වෙලා තිබ්බොත් අපි මම කිව්වා වගේ ඉස්සෙල්ලාම සාමාන්‍ය mild steel rod එක කියන්නේ mild steel වැඩවලට නැත්නම් මුද්‍යයකට වැඩවලට නැත්නම් අපි grill gate වගේ සාමාන්‍ය එදිනෙදා weld කරන දේවල් වලට පාවිච්චි කරන කූර AWS වලින් දාලා තියෙන්නේ AWS E6013 කියන කූර මේක තමයි සාමාන්‍ය අකඩ මේව කරන්න පාවිච්චි කරන්නේ මෙහි කියනවා චයිනීස් කූර කියලා නැත්නම් ඔය ඕනෙම හાર્ඩ්වෙයාර් එකකින් ගන්න තියෙන වෙල්ඩින් කූර තමයි ඔය 6013 කියන්නේ අපි කවදාවත් නොම්බරේ බලන්නේ නැහෙනි නමුත් මේ නොම්බරේ බලන්නේ නැත්තේ අපි මේක හැමෝම වෙල්ඩින් කූර කියන්නේ මේකට නිසා නමුත් එතනින් එහාට ගියොත් අපිට ඊළඟට යන කූර වලට ඒ නොම්බරේ කියන එක වැදගත් වෙනවා එතකොට අපි මේ 6013 කියන කූර මොකද්ද පාවිච්චි කරන්නේ ඊටත් වඩා යකඩ වලට නැත්තම් මයිල් ස්ටීල් හෝ ස්ටීල් වලට පාවිච්චි කරන කූරක් තියෙනවා ඒකට කියන්නේ low hydrogen electrodes ඒකේ සාමාන්‍යයෙන් ගොඩක් බොහෝ විට පාවිච්චි කරන්නේ E7018 AWS E7018 කියන කූර මේක මේකයි අරකේ අතර වෙනස මොකද්ද මම හරිම සරල විදියට කියන්න 6013 කියන ඉලෙක්ට්‍රෝඩ් එක අපි පාවිච්චි කරන එක weld වෙන්නේ හුඟක් වෙලාවට මතු පිටින්. නමුත් මේ 7018 කියන එක penetrate වෙනවා අරකට වඩා. ඒකට කියන්නේ කිඳා බැස්ම වැඩි. කියන්නේ එතකොට අපි කිඳා බැස්ම කියන්නේ welding එකක් ගැඹුරට weld වෙනවා. අපි ඝනකම් තහඩු දෙකක් ගත්තොත් ඒ දෙක weld කරද්දි 6013 කරොත් වෙන්නේ උඩින් තමයි weld වෙන්නේ. යටපැත්තට කිඳා බහින්මක් වෙන්නේ නැහැ. නමුත් 7018 දී ඒක යටටම කිඳා බැස්ම අර 6013 කියන එකට වඩා වැඩි. ඒ කියන්නේ මේකේ ශක්තිමත් භාවයේ ස්ට්‍රෙන්ත් එක වැඩි අර සාමාන්‍ය 6013ට වඩා මේ 7018 කරන වෙලදින් එකේ. එතකොට හිතන්නකෝ අපි මොනවා හරි ෆැබ්‍රිකේටින් දෙයක් කරනවා බිල්ඩින් ස්ට්‍රක්චර් එකක් කියන්නේ ඔය දැන් තියෙනවානේ යකඩ එච්.අයන් දාලා බිල්ඩින් එහෙම හදන තැන ඒ වගේ තැනකදී අපි 6013 කියන සාමාන්‍ය මයිල් ස්ටීල් රොඩ් එක පාවිච්චි කරනවා නම් ඒකේ තියෙන ඔය සමහර කොටස් පාස්සන්න ඒක බොහෝ විට අපි වැරදි තීරණයක් ඒ මොකද ඒකේ වෙල්ඩින් එක වෙන්නේ උඩින් ඒකේ ස්ට්‍රෙන්ත් එක බැලුවොත් අඩුයි අතුල් පැත්තෙන් වෙල්ඩ් වෙලා නැහැ ඒ වගේ වෙලාවට අපිට පාවිච්චි කරන්න වෙන්නේ මේ 7018 කියන එක. මම මේ බොහොම සරල උදාහරණ කීපයක් ගන්නෙ මෙහි ලංකාවේ වැඩිපුර පාවිච්චි වෙන රොඩ්ස්. නමුත් ලංකාවේ 70 දැන් නිකන් උදාහරණයක් ගත්තොත් ඉන්දියාවේ වගේ බැලුවොත් 7018 තමයි වැඩිම අලවියක් තියෙන්නේ රොඩ් එක. වැඩිම අලවියක් තියෙන රොඩ් එක මොකද එහේ ඉන්ඩස්ට්‍රීස් වැඩි ඒ වගේම ඔය ස්ට්‍රක්චරල් බිල්ඩින්ග්ස් හෝ ෆැබ්‍රිකේටින් කියන එක වැඩි සාමාන්‍ය වෙල්ඩින්ුත් නැත්තේ නැහැ නමුත් වැඩි අලවියක් තියෙන්නේ 7018 නැත්තම් අර 6013 එක කරට කර අලවියක් තියෙනවා නමුත් ලංකාවේදී නම් 98%ක්ම පාවිච්චි කරන්නේ මේ 6013 කියන වෙල්ඩින් රොඩ් එක කියන්නේ සාමාන්‍ය මයිල් ස්ටීල් ඉලෙක්ට්‍රෝඩ් එක ඒකට හේතුව ගොඩක් වෙලාවට නොදැනුවත්කම මම ගොඩක් දැකලා තියෙනවා ගීපු සයිට්ස් වලදී 6013 න් එහාට යන්නේ මොකද වෙල්ඩර්ස් කැමති 6013 හරි ලේසි වෙල්ඩ් කරන්න 7018 වෙල්ඩින් කරන්න අමාරු නැහැ නමුත් පිටින් පෙනුම ලස්සන නැහැ 6013 ලස්සනට වෙල්ඩ් කරන්න පුළුවන් ඉතින් වෙල්ඩර්ස් කැමති අර තමන් වැඩේ ලස්සනට කරා කියලා පෙන්වන්න නමුත් ඒක ස්ට්‍රෙන්ත් එක බැලුවොත් අර 7018 ලස්සනට වෙල්ඩුන් නැතත් 7018 ස්ට්‍රෙන්ත් එක වැඩි ශක්තිය කියන්නේ අපිට බලය දෙව්වත් ඒකෙන් වෙන්න තියෙන හානිය අඩුයි එතකොට අපි ඒ දැන් කලින් කිව්වේ ජොයින්ට්ස් මේවා කරන්න පුළුවන් වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ඊට පස්සේ අපි හිතමුකෝ ෆිලින් කරන්න තියෙනවා දැන් ෆිල් කරන්න ගොඩක් වෙලාවට එන්නේ අපි මේ මේ හાર્ඩ් ෆේසිං 350 කියන ඉලෙක්ට්‍රෝඩ් එක ගැන මම මේ කියන්නේ මේවා වගේ දෙයක් යොදන්නේ
අපි මොකක් හරි ඇතිලිලා ගෙවෙන දැන් දැන් මේ යට තියෙන පින්තූර බැලුවොත් හිතා ගන්න පුළුවන් අපිට ස්පොකට් ෆීල්ස් වගේ දෙයක් නැත්තම් රොඩ් එකක් නැත්තම් රීල් එකක් ඒ වගේ නැත්තම් මේ ලින්ක් එකක් අපි ඔය කියන්නේ ඩෝසර් වල තියෙන ලින්ක් ඒ වගේ නැත්තම් ඔය වීල් එකක් ඒ වගේ දේවල් යකඩ දෙයක් ඇතිල්ලෙද්දි ඒක ගෙවෙනවා මම එක උදාහරණයක් කියන්නම් අපි මම කරපු එකක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අර ගැන්ට්‍රි ක්‍රේන් වල තියෙනවා යට වීල් එකක් ඕක දුවන්නේ ෆීල් එක දුවන්නේ ඔය වීල් එක කාලයක් යද්දි ගෙවෙනවා එතකොට මේක ගෙවුනාම මේක ඇතිලෙන දෙයක්නේ ඒක ගෙවුනාම මෙයාලා කරන්නේ මේ වීල් එක අයින් කරලා අලුත් වීල් එකක් දානවා ඒකට ලොකු විදයක් යනවා අපි කර වැඩේ ඒ වීල් එකේ හරියට මොකද්ද මැටීරියල් එකේ ඒ ගහලා තියෙන මේ ගෙවෙන්නේ නැති වෙන්න ගහලා තියෙන ලේයර් එක මොකද්ද මොකද මේ කලින් කරාට වැඩක් නැහැ වැඩි කල් යන කලින් ආපහු ගෙවෙනවා මොකද මෙයාලා සාමාන්‍ය රොඩ් එකකින් තමයි ෆිල් කරේ සාමාන්‍ය ජොයින් කරන මයිල් ස්ටීල් රොඩ් එක නැත්තම් 60යි දාලා නැත්තම් අපි ඔය කියන සාමාන්‍ය ඉලෙක්ට්‍රෝඩ් එකෙන් තමයි ෆිල් කරලා කරේ ඒකට මොකද්ද පාවිච්චි කරන්න ඕනි කියලා රොඩ් එක හරියට ඒ මැටීරියල් එක අඳුරගෙන අපි ඒ වෙනුවට පාවිච්චි කරා යම් කිසි හાર્ඩ් ෆේසිං රොඩ් එකක් ඒක ෆිල් කරා ඊට පස්සේ ඒක හරියට මැෂින් කරලා ඒක මෙව කරා ඒ ඒ වීල්ස් තාමත් අර ඔරිජිනල් එක වගේම දුවනවා ඉතින් එතකොට මේ හાર્ඩ් ෆේසිං වල අපි ෆිල් කරන රොඩ් වල මේ හાર્ඩ් ෆේසිං කියන එකෙත් මේ 350 ඊට පස්සේ තව තියෙනවා 650 600 කියලා තියෙනවා එයි මේ ඒ නම්බරේ වෙනස් වෙන්නේ දැන් මේක AWS කතාවක් නෙවෙයි මම මේ කියන්නේ හાર્ඩ් ෆේසිං නැත්නම් HF 350 HF 650 HF 500 ඒ වගේ තියෙනවා මේ 350 කියන්නේ මේකේ තියෙන හાર્ඩ්නස් එක ඒ හાર્ඩ්නස් එක ඇයි එතකොට මේ හાર્ඩ්නස් කීප් එකට තියෙන්නේ මේ නිකන් උදාහරණයක් ගන්න මේ හાર્ඩ් ෆේසිං 350 කියන රොඩ් එක අපි පාවිච්චි කරන්නේ මැෂින් කළේ පුරවන්න ඕනේ නමුත් ඒවා මැෂින් කළ යුතු තැන් දැන් හිතන්නකෝ ගියර් වීල් එකක් කියලා ගියර් වීල් එකක් අපිට නිකම්ම පුරවලා ඒක එහෙමම පාවිච්චි කරන්න බෑනේ ඒක මැෂින් කරන්න ඕනේ ඒ මැෂින් කරන්න පුළුවන් එකක් තමයි මේ 350 කියන්නේ මොකද මේක හાર્ඩ්නස් එක 350 ඉඳන් මැෂින් එකේ තියෙන අපි ලේත් මැෂින් එකේ හෝ මොනවා හරි මිලින් මැෂින් එකේ තියෙන ඒ ටූල්ස් වලට හානියක් නොවි මේක මැෂින් කරගන්න පුළුවන් එතකොට 650 මොකද්ද? ඇයි 650 පාවිච්චි කරන්නේ? 650 පාවිච්චි කරන්නේ එහෙම මැෂින් කරන්න අවශ්‍ය නැති තැන්. දැන් මේ යට පින්තූර තියෙන්නේ. නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔය බැකෝ ලෝඩර්ස් නැත්නම් එක්ස්කේවේටර්ස් වල තියෙන ඔය බකට් එකේ ටීත් එක නැත්නම් ඒකේ ගෙවෙන කොටස්. ගෙවෙන කියන්නේ පස් වල වැදිලා නැත්නම් ගල් වල වැදිලා ගෙවෙන කොටස්. ඒවා රේන්ෆෝස් කරන්න. ඒ වගේ ඒවාට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ෆෝක්ලිෆ්ට් වල අර දත් කියලා කියන්නේ ඒ වගේ දේවල්. ඔය නගුලවල් වල තියෙන ගෙවෙන තැන ඒ වගේ දේවල් මොකද ඒක මැෂින් කළ යුතු අවශ්‍ය මැෂින් කරන්න ඕනේ දෙයක් නෙවෙයි ඒක සාමාන්‍යයෙන් ග්‍රයින්ඩ් අපි වෙල්ඩ් කරලා ග්‍රයින්ඩ් රින් අපිට අවශ්‍ය හැඩේ හදා ගන්න පුළුවන් ඒ වගේ එකට අපිට 350ට වඩා කල්පයත්ම වැඩි 600 රොඩ් එක පාවිච්චි කරන්න පුළුවන් ෆිල් කරන්න එතකොට ස්ටේන්ලස් ස්ටීල් ඉලෙක්ට්‍රෝඩ්ස් තියෙනවා ස්ටේන්ලස් ස්ටීල් වල තියෙනවා AWS E308 කියලා එකක් 316 කියලා තියෙනවා දැන් මේකෙත් ඒ එහෙම ගොඩක් තියෙන්නේ 316 308 කියලා කියන්නේ 308 කියන්නේ සාමාන්‍ය ස්ටේන්ලස් ස්ටීල් 316 කියලා කියනවා ෆුඩ් සම්බන්ධ දේවල් වල තියෙන ස්ටේන්ලස් ස්ටීල් අද කියන්නේ අපි හිතන්න මොනවා හරි බේවරේජස් හදන කම්පැනි එක ඒ බේවරේජ් දාන ස්ටේන්ලස් ස්ටීල් මොනවා හරි ඩ්‍රම් හරි මොනවා හරි කරනවා නම් ඒ වගේ වලට ෆුඩ් ග්‍රේඩ් ස්ටේන්ලස් ස්ටීල් එකක් පාවිච්චි කරන්න ඕනේ. සාමාන්‍ය 308 එකෙන් කරන එක හොඳ නැහැ. මොකද 308 කියන එක අර සමහර විට අර තියෙන බේවරේජ් නැත්නම් ඒ මොනවා හරි බීමත් එක්ක තියෙන ඒවයි තියෙන රසායනික ද්‍රව්‍යත් එක්ක එකතු වෙන්න හැකියාව වැඩි. ඒ වෙනුවට තියෙනවා ෆුඩ් ග්‍රේඩ් ඒවා කියන්නේ ඒ රසායන ද්‍රව්‍යත් එක්ක ප්‍රතික්‍රියා කිරීම අඩු ස්ටේන්ලස් ස්ටීල් ග්‍රේඩ්ස් තියෙනවා. ඒ තියෙන රොඩ්ස් පාවිච්චි කරන්න. එතකොට කාස්ටයින් පාවිච්චි කරද්දී දැන් ගොඩක් අයට ප්‍රශ්නේ තමයි කාස්ටයින් නැත්නම් අර චීන චැට් කියන්නේ ඒ වගේ දෙයක් පාස්සද්දි මේ පාස්සන්න දන්නේ නැහැ මේකට පාස්සන්න මොන රොඩ් එකද ගන්න ඕනේ කියලා මේකේ තියෙනවා ෆෙරොනිකල් කියලා පියොනිකල් කියලා එතකොට ෆෙරොනිකල් කියන්නේ යකඩ සහ කාස්ටයින් ආශ්‍රිත ලෝහ පාස්සන්න පුළුවන් දැන් උදාහරණයක් ඉදිරියට ගත්තොත් ඩක්ටයිල් අයන් කියන්නේ ඔය
වතුර යන්නේ ලංකාවේ ඔය ජල අපාන මේවයිකින් කරන වතුර බට ආසන්නේ ඒ ඩක්ටයිල් අයන් මේවා කරන්නේ ෆෙරෝනිකල් කියන ඉලෙක්ට්‍රෝඩ් එක. එතකොට පියෝනිකල් කියලා තව ඉලෙක්ට්‍රෝඩ් එකක් තියෙනවා. ඒ පියෝනිකල් කියන්නේ සමහරට අරකින් පෑස්සෙන්නේ නැති මේ කාස්ට් අයන් තියෙනවා. ඒ කාස්ට් අයන් නිකල් පර්සන්ටේජ් එක ගොඩක් වැඩි. එතකොට අර අර රොඩ් එකෙන් කුලි කුලි හැදෙනවා. ඒක මෙවයි නෑ. එහෙම නැත්තම් පුපුරනවා. ඒ වගේ එකට පියෝනිකල් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ විශේෂ ඉලෙක්ට්‍රෝඩ්ස් තියෙනවා. එතකොට තව විශේෂම රොඩ් එකක් තියෙනවා මේ 312 කියන රොඩ් එක. මේ 312 කියන රොඩ් එක ඇත්තටම අපි ඒ රොඩ් එක අපි කියන්නේ වෙල්ඩින් කරන මැටීරියල් එක යකඩ ආශ්‍රිත ලෝහයක් නම් වෙනින් කිසිම දෙයකින් වෙල්ඩ් කරන්න බැරි නම් වෙල්ඩ් වෙන්නේ නැත්තම් ඒකට පාවිච්චි කරන්න පුළුවන් මේ 312 කියන වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක. මොකද මේක හුඟක් වෙලාවට අපිට හොයාගන්න බැරි යකඩ ආශ්‍රිත ලෝහ පාසන්නේ තමයි මේ 312 කියන රොඩ් එක ගන්න. ඒක විශේෂ රොඩ් එකක්. මේක සමහර එක එක නමින් තියෙනවා. එක එක ආයතනයක් තියෙනවා. මේකට කියනවා වෙල්ඩ් ඕල් කියලා රොඩ් එක. වෙල්ඩ් ඕල් කියන්නේ ඕන දෙයක් වෙල්ඩ් කරන්න පුළුවන්. ඒ වගේ නම් දීලා තියෙන්නේ මේ 312 කියන රොඩ් එකට. ඉතින් සමහර ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක මේ මේ අඳුරන්නේ නැහැ. නමුත් මැග්නට් එකටත් ඇලෙනවා. ඒ වුණාට කිසිම වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එකකින් වෙල්ඩ් කරන්න බෑ කියන එක. ඉතින් මේ 312න් වෙල්ඩ් කරන්න පුළුවන්. මේකේ අනිත් විශේෂත්වය තමයි දැන් මේක වෙනින් මං කියවනේ 8 කුරුවට ඇම්පියර් 160ක් ඕනේ කියලා. නමුත් 312 කුරුවකට යන්නේ ඇම්පියර් 8 කුරුවකට ඇම්පියර් 120ක් වගේ. ඒ කියන්නේ එතනින් ජෙනරේට් වෙන හීට් එකත් අඩුයි. ඒ කියන්නේ වෙල්ඩ් කරද්දී හීට් වෙන ප්‍රමාණයත් අඩු නිසා ඒ අවට තියෙන මැටීරියල් එකට හානි අවම කරමින් තමයි අපිට වෙල්ඩ් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ ස්පෙෂල් ඉලෙක්ට්‍රෝඩ්ස් තියෙනවා. අපිට තෝරගන්න පුළුවන්. හරි, මොනවා හරි වෙල්ඩින් කන්සියුමබල් ගැන ගැටලු තියෙනවද? ඒත් එක්කම කියන්න ඕනේ දැන් මම මේ ඉලෙක්ට්‍රෝඩ්ස් ගැනනේ කතා කරේ. ඒකම මිග් වයසුත් ඔය කියන දේවල්ම තියෙනවා. සමහර විට අර AWS නම්බර් එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි ස්පෙසිෆිකේෂන් ෂීට් එකක් අරගෙන බැලුවොත් එහෙම මිග්වය එකේ මේකට සමාන අර මොනවාද ආකුර කියලා ආක්වෙල්ඩින් රොඩ් එක ගැනත් විස්තර දාලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේකට සමාන මොකක්ද කියලා. දැන් ෆ්ලක්ස්කෝ වයර් එකක් තියෙනවා, මිග් වයර් එකක්. ඒක ගොඩක් වෙලාවට සමාන මේ ලංකාවේ ගොඩක් පාවිච්චි කරන එක 71T1 කියලා. ඒ රොඩ් එක ගොඩක් වෙලාවට සමානයි අර 70/18 කියන රොඩ් එකට, සාමාන්‍ය ආක් රොඩ් එකට. එතකොට ඒක අපි මික් ප්‍රොසෙස් එකෙන් කරනවා නම් අපිට මේ වයර් එක තෝරගන්න පුළුවන්. මේ ෆ්ලක්ස්කෝ වයර් එක තෝරගන්න පුළුවන්. ඒ වගේ තියෙනවා අපි කන්සියුමර් ගැන කතා කරද්දී ඒක ටිකක් ලොකුවට විහිදිලා යන එකක්. අපිට ඒක ඉදිරියේදී අවශ්‍ය වුණොත් ඒ ගැන වෙනම වැඩසටහනක් කරමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරි, ඊළඟට අපි යමු අපේ මේකේ අප්ග්‍රේඩ් කරන්න, නැත්නම් අපේ වෙල්ඩින් ප්‍රොසෙස් එක අප්ග්‍රේඩ් කරන්න කොහොමද කියලා. මේක මොනවයින්ද අපි අප්ග්‍රේඩ් කරන්නේ කියලා අපි හිතමුකෝ. දැන් අපි මම ඉස්සෙල්ලා කිව්වා අපිට ආක් වෙල්ඩින් කරනවා නම් අපි අප්ග්‍රේඩ් කරන්න පුළුවන් අපිට මිග් වෙල්ඩින්. අලුත් ටෙක්නොලොජි එක තමයි මිග් වෙල්ඩින්. ආක් වෙල්ඩින් වල ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එක තමයි, අලුත් නැහැ, ඇඩ්වාන්ස් ටෙක්නොලොජි එක තමයි මිග් වෙල්ඩින්. මොනවද මේකේ තියෙන වාසි අවාසි? මම මේ උදාහරණ දෙකක් ගන්නම් වෙල්ඩින් සහ කටින් සම්බන්ධව. වෙල්ඩින් වලදී මම ගත්තේ මිග් සහ ආක් වෙල්ඩින් එක. අපි මිග් වෙල්ඩින් මැෂින් එකක් ගත්තොත් සාමාන්‍ය ආක් වෙල්ඩින් එකකට වඩා 3 ගුණයක් වේගෙන් වෙල්ඩ් කරන්න පුළුවන්. 3 ගුණයක් වේගෙන් වෙල්ඩ් කරන්න පුළුවන්. අපි මොනවා හරි නිෂ්පාදනයක් කරනවා නම් අපි ඇත්තට මේ නිෂ්පාදනය වේගවත් කරන්න පුළුවන් 3 ගුණයක් දක්වා, 3 ගුණයක් වගේ වේගවත් කරන්න පුළුවන්, 3 ගුණයක් දක්වා වේගවත් කරන්න පුළුවන්. මේකට හොඳ උදාහරණයක් තියෙනවා. මට පෞද්ගලික උදාහරණයක්. මම මේ එක ආයතනයක් ලංකාවේ විදුලි බල මණ්ඩලයේ අර කණු වලට අවශ්‍ය අර දෙපැත්තින් ඔය කණු වැටෙනවාට එහෙම හදන අර පොඩි බකල්ස් වගේ කෑලි හදන තැන.
ඔතෙන්දී ඒ කෑලි ගාන අනුව තමයි වෙල්ඩර්ට මුදල් දෙන්නේ ඒ කෑලි හදන පෞද්ගලික ආයතනය හදලා විදුලි බල මණ්ඩලයට දෙනවා. එතකොට ඒක කරේ ආක් වෙල්ඩින් වල. ඒක මම මිග් වෙල්ඩින් වලට කන්වර්ට් කරලා දුන්නා. ඇත්තටම ඒක ඒකෙන් වෙල්ඩර්ටත් වාසියක් වුණා. මොකද වෙල්ඩර්ට කෑලි ගානට ගෙවන්නේ වෙල්ඩ දවසකට හදන්නේ කෑලි 100 නම් එයා 300ක් 300 නෙවෙයි ඇත්තටම මෙතන 400ක් වගේ වෙන්න වැඩි වුණා. මොකද මේක එක දිගට වෙල්ඩ් කරන්න පුළුවන් ස්පීඩ් වෙල්ඩ් කරන්න පුළුවන් මොනවත් බොරයක් එන්නේ නැහැ. ඒක තමයි මම දෙවෙනියට දාලා තියෙන ස්ලැග් එකක් නෑ. ඒකෙන් ඉඳක් මොනවත් සුද්ධ කරන්න දෙයක් නෑ. කෙලින්ම වෙල්ඩ් කරා අනිත් පැත්තෙන් තිබ්බා. ඊළඟ එක තමයි අපි පාවිච්චි කරන මිග් වෙල්ඩින් වයර් එක කිලෝ 15 නම් කිලෝ 15ම අපි පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ආක් වෙල්ඩින් වලදී අපි කිලෝ එකක් ගත්තොත් වෙල්ඩින් කූරු ඒකෙන් 100ට 22ක් තියෙන ෆ්ලක්ස් එක. ඒ ෆ්ලක්ස් එක අපි කඩලා අයින් කරන එක. ෆ්ලක්ස් එක මොකටද තියෙන්නේ කියලා මම ඉස්සෙල්ලා කිව්වා ෆ්ලක්ස් එකයි ආක් වෙල්ඩින් වලදී අවශ්‍ය වෙන්නේ කියලා. මිග් වලදී අපි පාවිච්චි කරන්නේ ඒ වෙනුවට ගෑස් එක. ඉතින් මේකෙදි සම්පූර්ණ 100ට 100ක්ම කිලෝ 15 නම් මිග් වයර් එක ඒ 15 මෙටල් එකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ආක් වෙල්ඩින් වලදී කිලෝ 15ක් ආක් වෙල්ඩින් කූරු ගත්තට ඒකෙන් 100ට 22ක් කරලා 100ට 78යි අපිට පාවිච්චි වෙන්නේ. ඉතුරු 100ට 22ම ෆ්ලක්ස් එකක් විදියට අපි ඊට පස්සේ කඩලා අයින් කරනවා. එතකොට කන්ටිනියුස් වෙල්ඩින් එක එක දිගට වෙල්ඩ් කරන්න පුළුවන්. ආක් වෙල්ඩින් වලදී එක කූරක් ඉවර වුණාට පස්සේ ඒකත් කූර නවත්තනවා. කූර ඕල්ඩරේට කික් වෙද්දී නවත්තනවා. සම්පූර්ණ ඉවර වෙනකම් පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඕල්ඩරේ උණු වෙන නිසා. ඊට පස්සේ ඊළඟ වෙල්ඩින් කූරක් කරද්දී ඒ පටන් ගන්න තැන ඊට පස්සේ නවත්තලා ඉඳන් ආපහු පටන් ගන්න තැන හරියට අපි එක්ස්රේ එකක් කරලා බැලුවොත් එතන පොඩි ක්‍රැක් එකක් ගිහිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. ක්‍රැක් එකක් නෙමෙයි ඇත්තටම අර පටන් ගන්න තැන හරියට බොන්ඩ් වෙලා නැති එක. නමුත් මිග් වෙල්ඩින් වලදී එක දිගට වෙල්ඩින් එක කරගෙන යන්න පුළුවන් නිසා එක තැනක්වත් ඒ වගේ තැන් එන්නේ නැහැ. ඊට පස්සේ අනිත් එක ආක් වෙල්ඩින් ප්ලාන්ට් ගත්තොත් ඒක රොබෝට් ස්ලාට් හයි කරන්න අමාරුයි. මොකද ඒකේ ආක් වෙල්ඩින් කූර ඉවරුණාට පස්සේ රොබෝ දැනගන්න රොබෝට ආපහු ඒක ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. ඊළඟ කූර අරගෙන ආපහු වෙල්ඩ් කරන්න. ඒකත් කූර දිය වෙන ප්‍රමාණය අනුව ලං වෙන්නේ. නමුත් මිග් වලදී ඒක වෙන්න අවශ්‍ය නැහැ. මිග් වෙල්ඩින් ටෝච් එක විතරයි හයි කරන්න පුළුවන්. ඕනෙ වෙන්නේ රොබෝ ආම්ට. ඒක ඇතුලෙන් වයර් එක ඇවිල්ලා වෙල්ඩ් වෙන නිසා අර රීල් එක ඉවර වෙනකම්ම මිග්ගෙන් කරන්න පුළුවන්. ඔයාලා දැකලත් ඇති ඔය වාහන එහෙම නිෂ්පාදනය කරන ජපානි කර්මාන්ත ශාලාවල වෙල්ඩ් වෙනවා. ඒ හැම එකේම රොබෝලා වෙල්ඩ් කරන්නේ මිග් වෙල්ඩින් කියන මෙතඩ් එකෙන් තමයි වෙල්ඩ් වෙන්නේ. අනිත් එක වෙල්ඩින් ක්වලිටි එක. අපි අර ස්ලැග් එකක් නැති නිසා ස්ලැග් එක තියෙනකොට අපිට වෙල්ඩින් එක හරියට පේන්නේ නැහැ අපි වෙල්ඩ් කරද්දී. නමුත් මිග් එකේදී අපිට එහෙම ස්ලැග් එකක් එන්නේ නැහැ. ඒ නිසා ගෑස් එකක් නිසා ගෑස් එක හරහා අපිට වෙල්ඩින් එක මොකද්ද වෙන්නේ කියලා පේනවා. ඒකෙන් අපිට වෙල්ඩින් එක ක්වලිටි එක ගොඩාක් වැඩි කරගන්න පුළුවන්. ඊළඟ එක තමයි අඩු පවර් කන්සම්ප්ෂන් එකක් වෙන්නේ. කියන්නේ වෙල්ඩින් මැෂින් එකේදී හිතන්න අපි අටේ කූරෙන් කරන වෙල්ඩින් එකකට අපිට සාමාන්‍යයෙන් MPa 250 ප්ලාන්ට් එකක MPa 180ක් වගේ පාවිච්චි කරනවා. නමුත් අටේ කූරක වෙල්ඩින් එකක් අපිට මිග් වලදී MPa 150කින් 140කින් විතර කරගන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් පැත්තෙන් කරන්ට් එක වැය වෙන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට disadvantages බැලුවොත් මිග් වෙල්ඩින් මැෂින් එකක මූලික වියදම කියන්නේ ප්ලාන්ට් එකේ වියදම. ප්ලාන්ට් එකේ සහ අපිට ෂීල්ඩින් ගෑස් එක විදියට කාබන් ඩයොක්සයිඩ් හරි නැත්නම් ආගන් වගේ වායුවක් ගන්න වෙනවා. ඒකදී අපිට මූලිකව සිලින්ඩර් එකට ලොකු ගාණක් දෙන්න වෙනවා. අන්නේ මූලික වියදම වැඩි. එතකොට ආක් වෙල්ඩින් මැෂින් එකක් ගත්තොත් ආක් වෙල්ඩින් මැෂින් එක විතරයි ගන්න ඕනේ. ඊට පස්සේ කූරු අරගෙන වෙල්ඩ් කරන්න පුළුවන්. නමුත් මිග් වෙල්ඩින් මැෂින් එකක් ගන්නවා නම් මිග් වෙල්ඩින් මැෂින් එකයි ඊට අමතරව ගෑස් සිලින්ඩර් එකයි අර ගන්න ඕනේ. ඒකට වියදම වැඩි. දැන් හැබැයි ආක් වෙල්ඩින් මැෂින් එකත් මිග් වෙල්ඩින් මැෂින් එකත් කියන දෙකම මැෂින් එකේ ගාන බොහෝ දුරට එක හා සමාන වෙලා තියෙනවා. මොකද මිග් එකේ වැඩිපුර කොටසක් තියෙන්නේ අර මෙකනිකල් පාර්ට් එකක් තියෙනවා අර වයර් එක ටෝච් එක හරහා දෙන කොටස. ඒ හින්දා ඒකේ අර වැඩිපුර කොස්ට් එකක් යන හින්දා වැඩිපුර. නමුත් දැන් බොහෝ විට ගත්තොත් ගණන් බැලුවොත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 100ට 10ක විතර වෙනසක් තමයි මිග් වෙල්ඩින් මැෂින් එක සහ ආක් වෙල්ඩින් මැෂින් එක අතර තියෙන්නේ. නමුත් ගෑස් වලට අපිට වියදමක් යනවා. ඊළඟට මැෂින් හෑන්ඩ්ලින් කියන්නේ මිග් වෙල්ඩින් මැෂින් එක අර වයර් ස්පූල් එකක් තියෙන නිසා එතන මෙකනිකල් කොටසකුත් තියෙන නිසා
ඒක සයිස් එක ටිකක් ලොකුයි සාමාන්‍ය දැන් තියෙන ආක්වෙල්ඩි මැෂින්ස් වලට වඩා දැන් තියෙන ඉන්වර්ටර් ආක්වෙල්ඩි මැෂින් එකකුයි ඉන්වර්ටර් මිග් වෙල්ඩි මැෂින් එකක ගත්තොත් අරක බරත් වැඩි මොකද කිලෝ 15 ස්පූල් එකත් ඒක ඇතුළේමයි තියෙන්නේ මේ මැෂින් එකක් ටිකක් ලොකුයි නමුත් ආක්වෙල්ඩි මැෂින් එකේදී කිලෝ 5ක් වෙද්දි මැෂින් එක එතකොට අපි අපි හිතන්න අපි රූෆ් ටොප් එකක වැඩක් කරනවා කියලා ඒ වගේ එකදී සමහර විට මිග් වෙල්ඩින් මැෂින් එක හරියන්නේ නැති වෙන්න පුළුවන් ආක්වෙල්ඩි මැෂින් එකෙන් තමයි කරන්නේ उदाहरण कटिंग प्लास्मा कटिंग वर्सेस गैस गैस ऑक्सीएसिटिलीन कटिंग प्लास्मा कटिंग अत्रस प्लास्मा वाली हतर गुण वेग वेड सामान्य गैस कपाण पुलवा स्मूथ कटिंग एज हरीम मे अर बटर कपदी पिहियन कपे अन्न ओणिम मेटल कपन पुलवा एक अन्क्लीन मेटल पुलवा पेंटेड हरी नगे मुनोहरी प्लास्टिक कोटिंग तपिट कपन पुलवा कटिंग कॉस्टे का मंकी इसलिए कंप्रेस्ड आई මේක ප්ලාන්ට් එකේ ප්ලාන්ට් එකට කරන්ට් එකත් බොහොම අඩුවෙන් යන්නේ මොකද ඔක්සිඇසිටිලින් ගත්තොත් ඔක්සිජන් ඇසිටිලින් වල බලුවාම වියදම ගොඩාක් වැඩි පවර් කන්සම්ෂන් එක අඩුයි මං කිව්වා වගේ අඩු කරන්ට් එකක් වැය වෙන්නේ ඒකෙදිත් අර මූලික වියදම වැඩි මොකද ප්ලාස්මා කටින් වලදී තික්නස් අනුව අපිට ගන්න වෙන මැෂින් එක මේ වෙනවා නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඇම්පියර් 40 කියන්නේ මිලිමීටර් 12 දක්වා කපන්න පුළුවන් එක මේ මිල වෙන්නේ මැෂින් එකේ සාමාන්‍ය ගණන් අඩු මැෂින් එකක් වුණත් රුපියල් 70,000ක් විතර වෙනවා මූලික වියදම. එතකොට මිලිමීටර් 35 40 වගේ කපද්දී ලක්ෂ 5,000ක් විතර වෙනවා. ඉතින් ඒ මූලික වියදම වැඩි. ඊට පස්සේ තමයි අර අන්ඊවන් කියන්නේ ගොඩලි එක්ක තියෙන වගේ සර්ෆේස් තියෙනවා කියන්නේ මූණත් कपन टिकटिंग स्मूथ सर्फेस लेसिंग कपन गुला प्लास्मा अरवे तिब्बा प्लास्मा नोसल हाँ प्रमाण वेडी मनोहर गेटल तीन हाँ पुलवाटे अंग अभी वेलडिंग कटिंग मॉड्यूलर ड्राइव सिस्टम की अभी एक කරන්නේ අපි ඔටෝමේෂන් කරගන්නවා අපේ වෙල්ඩින් මොනවාරි දෙයක් ඒක කම්පියුටරේ නැතුව කියන්නේ අපි කම්පියුටරෙන් කන්ට්‍රෝල් කරන්නේ නැතුව අපි පොඩි පොඩි යුනිට් එකක් මෝටර එකක් සම්බන්ධ කරලා ඒ මෝටර එකේ වේගය අඩු වැඩි කරලා මේක වෙල්ඩ් කරගෙන නැත්නම් කට් කරගෙන යන්න පුළුවන් නිකන් රේල් පීල් එක වගේ දුවන එකක් වෙන්නත් පුළුවන් ඒවට තමයි මොඩියුලර් ඩ්‍රයිව් සිස්ටම්ස් කියලා කියන්නේ මම නිකන් එක ආයතනයකින් ඉපදවන මොඩියුලර් ඩ්‍රයිව් සිස්ටම්ස් ටිකක උදාහරණයක් මම පොඩි වීඩියෝ එකක් පෙන්වන්න වෙලා ගිහිල්ලා හිතනවට වඩා පැය භාගයක් වැඩි වෙලා පොඩ්ඩක් අපි ඉක්මනට බලලා මේක මම කරමු. The following video includes a selection of products available from Buggo Systems. Piper Plus is the most advanced mechanized pipe welding system available from Buggo Systems. The Piper Plus system is fully integrated with Lincoln PowerWave S350 and utilizes the latest in advanced digital weld process control. The Piper Plus is a self-contained, digitally controlled mechanized pipe welding system. It provides high deposition rates with outstanding weld quality, which will reduce pipe welding costs by increasing duty cycle. ඒ දැක්කේ මොඩියුලර් සිස්ටම් කියන එක අපි ඉක්මනට යන් ඊළඟ ඒවා ටිකට ඒත් එක්කම තියෙනවා CNC ටෙක්නොලොජි කියලා CNC එකේදී බොහෝ විට කරන්නේ ප්ලාස්මා වලට තමයි අයි කරන්නේ අකුරු කපන්න මේ වගේ චිත්‍රයක් කපන්න වගේ දේවල් ඒවට තමයි CNC ටෙක්නොලොජි එක පාවිච්චි කරන්නේ මේකේ තියෙන මේ ප්ලාස්මා ටෝච් එකක් සම්බන්ධ කරලා
හරි ඊට පස්සේ වෙල්ඩින් රොබෝට් සිස්ටම්ස් මේවා ලංකාවේ ගොඩක් අඩුයි දැනට නමුත් ලංකාවේ තියෙනවා ඉතින් වෙල්ඩින් රොබෝ කෙනෙක් කිව්වහම ඒක වෙල්ඩින් නෝ කටින් වලට දෙකටම පාවිච්චි කරන්න පුළුවන් දැන් CNC එකක් නම් බොහෝවිට පාවිච්චි කරන්නේ කටින් වලට විතරයි මේකත් බොහොම පොඩි වීඩියෝ එකක් මම අරගෙන පෙන්නන්න මේකත් වෙනින් ආයතනින් කරන එකක් ABB is not the first, but we have developed the most outstanding arc welding robot on the market, the IRB 1600 ID, the ultimate arc welding machine. මේක පේනවා ඇති මේක පාවිච්චි කරන්නේ MIG welding machine එකක් මේ robot armට ඒ වගේ තමයි ඒ වගේ technology මේවා කරමින් ඇත්තටම වැඩේ කාර්යක්ෂමතාවේ මැනුෆැක්චරිං වලදී වගේ අපේ වැඩේ කාර්යක්ෂමතාවේ වැඩි කරගන්න පුළුවන් ඊට පස්සේ අපි parts and accessories ගැන මම බොහොම කෙටියෙන් කියන්නම් parts and accessories කිව්වහම හැම welding torch එකේ පව ඉඳන් welding clamp එක earth clamp එක helmet එක පව අපි බලද්දී අපි පාවිච්චි කිරීමට පුළුවන් දේවල් ගන්න ඕනේ ඉතින් ගොඩක් වෙලාවට අපි safety ගැන හිතනා වගේ අර welding helmets දැන් අලුත් ඒවා තියෙනවා ඉස්සර නම් welding helmets කියන ඒවා නැතුව නිකන් මේ ලංකාවේ මිනිස්සු පාවිච්චි කරේ නිකන් S2 වහගන්න එක welding කරදී නමුත් දැන් කියන auto darkening කියලා digital helmets ඒ වගේ දේවල් වලට පුළුවන් තරම් යන්න ඕනේ මොකද අපි රැකෙන්න ඕනේ නේ welding කරන්නත් welder එක ගන්න ඕනේ welding කරන්නත් ඉතින් එයාලගේ S2 හුඟක් වටනවා ඒ වගේ ඒවා ඒ වගේම accessories holders same හරි ප්‍රමිතියෙන් යුතු ඒවා ගන්න ඕනේ ඒ වගේ දේවල් තමයි තියෙන්නේ හරි ඉතින් මගේ ප්‍රසන්ටේෂන් එක නම් මෙතනින් ඉවර වෙනවා මේක මේ බොහොම පුළුල් විෂයක් welding කියන්නේ ඉතින් මම බොහොම කෙටියෙන් මේ පැය එකමාරක් දෙකක් වගේ මං අරගෙන ඔයාලා වෙනුවෙන් කරේ ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් දැන් කතා කරන්න පුළුවන් අපිට බොහොම සීමිත වෙලා ඉද කරේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මලින් අහන්න මේ කරපු සබ්ජෙක්ට් එක ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ chat එකේ හරි නැත්නම් unmute කරලා ප්‍රශ්න අහන්න බෑ සමහර විට ගොඩක් අය මාව හම්බෙලත් ඇති මගෙන් ඉගෙනගෙන ඉගෙන ගත්ත කට්ටියත් මෙතන ගොඩක් අය ඇති එහෙම ඉන්නවා නම් බය නැතුව ප්‍රශ්න අහන්න संजय एक प्रश्न फेसबुक पेज प्लास्मा कटर्स कंस्यूमेबल प्रश्न लोकन प्लास्मा कटर्स मैन्युफैक्चरर्स एक मैन्युफैक्चरर के मॉडल्स तुनातीन ये मॉडल्स तुनट इन कंस्यूमेबल तुम विद्या අනිත් ප්‍රශ්නේ තමයි ඒක කන්සියුමබල් එකක් හරි නැති වුණොත් ඒ එයා ප්ලාස්මා මැෂින් එකම වැඩක් නැහැ පාවිච්චි කරන්න බෑ. ඒයාලගේ අනන්‍යතාවය මේවා කරන්න ඒ ඒ මැෂින් එකට අදාළ ඒ කන්සියුමබල් එකම ගන්න ඕනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ ඒ මැෂින් එක මොකද්ද කියලා වර්ගය මොකද්ද කියලා බලාගත්තොත් අපිට හරියටම මොකද්ද යන කන්සියුමබල් එක කියලා හොයලා බලලා දෙන්න පුළුවන්. එයා ප්ලාස්මා වල මූලික වශයෙන් කන්සියුමබල් දෙකයි පාවිච්චි වෙන්නේ නොසල් එකයි ඉලෙක්ට්‍රෝඩ් එකයි ඒ නොසල් එක සහ ඉලෙක්ට්‍රෝඩ් එක තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඒක මොකද්ද මැෂින් එකේ මොඩල් එක නැත්නම් අඩුතරමින් ඒ නොසල් එක සහ ඉලෙක්ට්‍රෝඩ් එකේ පින්තූරයක් හරි අපිට මේව කරොත් අපිට ඒක මේ දෙන්න පුළුවන් අපේ ගැළපෙනවා තව එතකොට සංජය දැන් ඔයා ප්‍රසන්ටේෂන් එකේදී කිව්වා වගේ ඒ කියන්නේ අර ඉන්වර්ටර්ස් වල එක්මන්ට් එක ගැන රිපයර්ස් කරන්න එනවා ඒ වගේ මේ ඉෂුස් ඇති වෙන්න පුළුවන් ඉන්වර්ටර්ස් පාවිච්චි කරනකොට
එතකොට ඒකට මොකක් හරි රීසන් එකක් තියෙනවද හැම වෙලාවෙම ඉන්වර්ට් එක ෆේල් වෙන එක අපිට වළක්වා ගන්න පුළුවන් විදිහක් උනාට තියෙනවද මේක මට ඇති වුණු ප්‍රශ්නයක් ඇත්තටම ප්‍රසන්ටේෂන් එක තුළදී ඔව් ඉන්වර්ටර්ස් වලදී ඉන්වර්ටර්ස් ෆේල් නැහැ මොකද මූලික කාලෙදි තමයි ඉන්වර්ටර්ස් වල ওই ප්‍රශ්න ගොඩක් ආවේ මොකද ඒකේ ප්‍රොටෙක්ෂන් සර්කිට්ස් මොනවත් තිබ්බේ නැහැ කියන්නේ වෝල්ටේජ් ඩ්‍රොප් එකකදී ප්‍රොටෙක්ට් වෙන්න එතකොට මූලික කාලෙදි ඉන්වර්ටර්ස් ඇත්තටම ජෙනරේටර් එකකටවත් හයි කරන්න බෑ ජෙනරේටර් එකේ තියෙන හර්ට්ස් ගන්න පොඩි වෙනසක් හරි වුණොත් මං කියන්නේ ලොකු ජෙනරේටර්ස් නෙවෙයි පොඩි ජෙනරේටර්ස් පියෝ සයින් වේව් නෙවෙයි සාමාන්‍ය ජෙනරේටර් එක තියෙන පොඩි ඔය අතින් ඇදලා ස්ටාර්ට් කරන එකක් වගේ එක පාවිච්චි කරද්දී ඒකේ හර්ට්ස් ගන්න පොඩ්ඩක් එහෙම වේරි වෙනවා ඒක වුණත් ඒ බලපෑම ඇති ඉන්වර්ටර් එකක් පිච්චිලා යනවා මොකද මං කියේ මේක හර්ට්ස් මත තමයි මේ මේ ඉන්වර්ටර්ස් මේ වගේ දැන මෙතන 50 හර්ට්ස් අර පැත්තෙන් 5 කිලෝ හර්ට්ස් වගේ හදලා දෙද්දි අර හර්ට්ස් ගන්න පොඩි වෙනසට අර පැත්තේ ලොකු වේරියේෂන් එකක් වෙනවා ඉතින් ඒක දැන් ඉන්න ඉන්වර්ටර්ස් වල ඒව ඔක්කොටම හරියන්න තමයි හදලා තියෙන්නේ කියන්නේ ජෙනරේටර් කම්පැටිබල් කියලා එහෙම තමයි දැන් එන ජෙනරේට මේ ඉන්වර්ටර්ස් වලින් 90%ම එන්නේ හැබැයි අර මං කිව්වේ අර චයිනීස් ගණන් අඩුවම ඉන්වර්ටර්ස් සමහර විට තාමත් අර මූලික අවදි විදියට ගණන් අඩුවටමනේ යාලා ඉතින් පුළුවන් තරම් ගණන් අඩු කරනවා නම් ඒකේ තියෙන ඇතුලේ තියෙන ප්‍රොටෙක්ෂන්ස් උත් අඩු කරලා කියන්නේ වියදම් යන කොටස් අඩු කරනවානේ එහෙම තමයි ඉන්වර්ටර්ස් එන්නේ ඒ වගේ වුණාම ඔය වගේ ප්‍රශ්න එනවා හැබැයි ඉන්වර්ටර්ස් ඇත්තටම හදන්න එච්චර අමාරු නෑ හරි පුද්ගලයාට නැත්නම් හරි ආයතනයට දුන්නොත් ඒ ඉන්වර්ටර් එක හදා ගන්න පුළුවන් හැබැයි ඉන්වර්ටර් එක ගෙනිහිල්ලා නොදන්න එක්කෙනෙක් අතපත ගාලා ඒක විනාශ කරලා ආපහු ආයතනයට ගෙනලා දුන්නොත් ඒක හදන්න බෑ නැත්නම් එච්චර අමාරුත් නෑ එච්චර වියදමක් කියන්නේත් නෑ ඉන්වර්ටර් එකක් රිපයර් එකක් ආව Thank you, Sanjay. එතකොට අපගේ ඔබලා කිසිම ප්‍රශ්නයක් මොනවාර තියෙනවා නම් දැන් යොමු කරන්න පුළුවන්. ඊට අමතරව මම ඉල්ලා සිටිනවා අපගේ මෙම කරන මේ වෙබිනාර්ස් ඉම්ප්‍රූව් කරගන්න මොනවාරි ෆැක්ට්ස් ගැන අපිට දැනගන්න අපි මේ ෆීඩ්බැක් ෆෝම් එකක ලින්ක් එකක් දාලා තියෙනවා chat box එකට. ඒකත් ෆිල් කරන්න අතරතුරේදී. ප්‍රශ්න මොකුත් නැති නිසා අපි එහෙනම් ඕ සමේෂ් ප්‍රශ්නයක් මොනවද තියෙනවද ප්‍රශ්න මොකුත් නැති නිසා එහෙනම් අපි මේ වැඩසටහන මෙතනින් අවසන් කරමු ඔබ සහභාගී වුණු ඔබ සමදරාටම ස්තුතියි මම හිතනවා අපගේ මේ වුණා බිල්ඩින් පිළිබඳ හොඳ දැනුමක් මේ වැඩසටහනෙන් ලබා ගන්න හැකි වෙන්නේ නැති කියලා එවගේම මේ වගේ අපි කරන UT ලර්නින් සෙන්ටර් එක වෙතින් කරන මෙම ට්‍රේන් මේ වගේ වෙබිනාස් වලට ජොයින් වෙන්න ඒ වගේ දැනගන්න මම ආරාධනා කරලා හිටිනවා ඔයාලට UT ලර්නින් සෙන්ටර් කියන වෙබ් Facebook page එකත් Facebook page එකයි LinkedIn page එකයි follow කරන්න කියලා අපි තව අනාගතයේදී plan කරලා දිනවා තව වෙබිනාස් මේ වගේ කරලා ඔයාලව දැනුවත් කරන්න මේ දැනට සිදු වෙන දේවල් සහ අනාගත මිටයොම් මේ වගේම අලුත්ෙන් ඇති වෙන දේවල් ඔක්කොම ගැන අපි ෂෙයා කරන්න අපි කැමති අපේ නොලෙජ් එක ෂෙයා කරන්න ඒව ගැන සම්බන්ධ වීම සඳහා මම ආරාධනා කරලා තියෙනවා හරි බොහොම ස්තුතියි මේ දැක්කු මේ වගේට මොනවා හරි තියෙනවා නම් අපිට ඕන වෙලාවක කතා කරන්න මම හැම වෙලාවෙම උදව් කරනවා මෙච්චර කාලෙ මම උදව් කරලා තියෙනවා ගොඩක් අයට ආයතනයේ හරි මොනවා හරි වෙල්ඩින් සම්බන්ධ කිසියම් හෝ ගැටලුවක් තියෙනවා නම් මට ඕන වෙලාවක කතා කරන්න ඕන වෙලාවක මම උදව් කරන්න ලෑස්තිලා ඉන්නේ බොහොම ස්තුතියි මේකට සහභාගී වුණාට